අබොවන් සුබ සන්ධ්‍යාවක් අප සූදානම් වෙන්නේ ඉරිතා සිත්න තසපුුව වැඩසටහන ආරම්භ කරන්නට. අදත් ඉරිදා සිතනෙතසපුුවට ගෞරවනමස්කාර පූරක වාරාධනා කලාා බෙල්හුල් ඔය සීල සමාහිතතා රඥ්‍ය සේනාසනවාස පූචනීය බලංගුඩ රාධ ස්වාමින්හන්සේට. උහන්සේව ශ්‍රද්ධාවෙන් ගෞරවෙන් පිළි කෙන, ඉරිදාාසිත්නෙ තැසපුයේ පළමුුව ධර්මාන ශාසනාව ශ්‍රමණය කරන්නටයි ඔබ සූදානම් වෙන්නේෙ යවතුම් ධර්මා ශාසනාවපය වැත්වීමට අපේ පූජනය බලංකුඩ රාධ ස්වාමින්සේට ඇරියම් කරනවා. අවසරයේ ස්වාමින් හස සාධහෝ සාධහෝ ස්වාධහෝ සමන්තාචක්කවාලේ සූ අත්ත්‍රාගච්ජන්තුදේවතා. සද්ධම්මංමුනිරාජස්සෙ සුනන්තු සගගෙමුुක්හෙදම් ධම්මස්සවෙන කාලු අයංභදන්තා ධම්මස්සවෙන කාලු අයං භදන්තා ධම්මස්සවෙනෙ කාලු අයං භදන්තා සුවි සුද්ධසිීලේ සුසිින්ධුපමස්ස සමාධිධම්මේ සු පටවී සමස්ස අනන්තඥානේ සුගගනුපමස්ස නමාමිසිරසාසිරිගෝතමස්ස පිරිසිදුසිල් කන්ද සමුදුරසේමා නිසාල සමාධිය මිහිකට සේමා අනන්තඥානය අහසකසේමා සිරිපා අभියස පිණිපාවේවා මෝහන්ධකාරේසු සුරියූපමස්සප සංසාර සෝතේසු සේතූපමස්ස දෝසප් පවාහේසු මේගූපමස්ස නමාමි සිරසා ධම්මාමතස්ස මොහඳුරසිදලන ලාහිරු සේමා සසර දියඹමැද පහුරක් සේමා කෙලෙසන් කිලුටුහල වැස්සක් සේමා සදහම් රුවනට පිණිපාවේවා පටිපත්තිසාරේසු සම්මාටිතස්ස උජුභූත මංගේසු යානගතස්ස කුසලේසු ධම්මේසු කෙටන්තුූපමස්ස නමාමි පිරසා සුගතෝරසස්ස පිලිවෙතන් සරුවෙෙයි සුවදක් සේමා දම්රස ධනවයි මීරක් සේමා පින් ගංගගලන නිම්නය සේමා මහ සංගරුවනෙටೆ පිණිපාවිීවා සාධುසාධುසාধು නමුතස්සෙ ভাගවෙතෝ අරහතුෝ සම්මා සම්බුදදස්සෙ නමුතස්සෙ භගෙවෙතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සෙ නමුතස්සෙ භගෙවෙතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සෙ මහා සමුුද්ධෝ පටෙවිී සම්බතෝ අනිලෝ පිචේ උපමායන යුද්ජන්ති සත්තුුවර විමුත්න්තියා සම්පාදේ තපපමාදන ඒසාමේ අනුසාසනී හන්දාහං පරිනිබබිස්සං විප්පමුත්තෝම් හි සම්බධීති ශ්‍රද්ධාවන්ත පින්වතුනී අද අතුන් සිද්නෙත් අසපුුවෙන් මිහිරී ධරම පරියායක් වෙත බොහෝම සාදර ගෞරවයෙන් සබන් යොමු කරන්නට පින්වත් පිරිස සූදානම් වෙන්නේ. ධරම ගෞරවයි උපදවාගෙන පාවාහන් හිස්වැසුම් ආදීදේ ගලවායිවත් කරලා කුඩා ආසනයක වාඩිවෙලා බහොම ුවමනාවෙන් ශ්‍රද්ධාවෙන් බුද්ධ ගෞරවයිෙන් ප්‍රඥාාවන් මේ උදාාර දහම් ඇසීම තුළ. ඔබ විත්ත සැලසෙන සෙත අපප්‍රමාණයි ශාන්තිය මෙතකයි කියා කියන්නට බෑ. මේ ලෝකෙ හැරදා යන දවසට සුගතිසුවයත් කෙලවර නිවන්සුවයත් හිමිකර දෙන ලොව ඇති එකමදේ තථහාගතයන් වහන්සේගේ අමාධරමය පමණයි. තින් එැත ගලායන කඳුළු ධාරා වියලා දමන එකම අමා පවනැල්ල බුදුරජාණන් වහන්සේගේ අමාධර්මය පමණයි. දීර්ඝ කාලයක් පුරාවට හදවත්වල දැවෙන පිච්චෙන අනේකවිද සෝසුසුම්. මුළුමනින්ම නැතිවෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්ම පමණයි. ඉතින්න නිසා අද දවසෙත් මිහිරි දහම්. බොහොම ෞරවෙන් ශ්‍රවණය කරන්නට හැම දෙනාටම ආරාධනා කරනවා. ශාන්තභාවයෙන් යුතුව පදයෙන් පදය මනසකාරයට නතුකරගනිමින්. විරාගී වීත දෝසී වීතමෝහිී සිතක් තැනීමේ එවතුම් ගමනි ගමන් කරන්නට වාසනා මහිමය උදාපත්වේවා කියල ආශිරුවාද කරමින්. අද සිද්නෙත් අසපුුවෙන් මෙ මිහිරි ධර්මපරයාය. ධර්මදානයක් ලෙස ලබාදීම සඳහා බැතිබර දායකත්වය දරමින් කටයුතු කරන්නේ පින්වත් චතුරාණී ස හා ඉරෝශායන දියණිවරුන් දෙදනා විසින් ඉතින්නේ දෙදෙන තමමෑණියන්ට ජන්මදිනය වෙනුවෙන් ආශිරුවාද කරමින් තබත් පින්බර අරමුණු සිතේ තබාගෙන මෙවදාාරතර ධර්මදානය ලබා දෙන්නේ ඒ ඇත්තන්ගේ පින්බර සිතුම් පැතුම් මෙවදාාර ධර්මදානමි පින් බලයෙන් පස මෝරණ සඳ මඩලකු වගේම ඉෂ්ට සිද්ධවේවායි මම මහා සංගරත්නය වෙනුවෙන් ආශිරුවාද කරනවා ප්‍රාර්ථනා කරනවා. මහා සමුද්දෝ පටවී සබ්බතෝ අනි ලෝපිච උපමායන යුද්ජන්ති, සත්හෝ වර විමුත්තියා, අද මාතෘකාාවට සජ්්‍යායනා කළ ගාතහාවක්. මහා සමුද්‍රය, මහා පොළව මහා පරුවත. මහා අහස්කුස පවා, බුදුරජාණන් වහන්සේ නිසා ලැබෙන නිවන් විමුක්තියට උපමා කරන්නට බෑ. ඒ නිවන්සුවය ඒ විමුක්තිසුවය සැනසි ලිසුවය අප්‍රමාණයි. මෙම තමයි අපිට පෙනෙන පමා මහාපොලොව මහසාගරය මහාපරුවත මහා ආකාශය. ති මේස් කිසිභකට උපමා කරන්නට බෑ සම්පාදේ තප්පමාදේනයේ සාමය අනුසාසනි එඇනිසාම අප්‍රමාදීව මේ ධරමයි හැසිරෙන්න්න. හන්දාහම් පරිනිබ්බිස්සං විප්පමුත්තෝම හි සබ්බධී එසේවී නම් මම පිරිනිමන් වඩින්නෙමි මේ මගේ අවසාන අනුශසනාවයි විප්පමුත්තෝම් හි සබ්බධී මම හැම දුකකින්ම හැම බැඳීමකින්ම මිදී සැනසුනා කියන මෙන්න මේ උදාර බුදුවදන. කෞුද මේ ගාත්හා ධර්ම දේශනාකොට වදාලේ. බුදුරජාණන් වහන්සේගේි ශාසනෙහි අග්‍ර. ශ්‍රාවක තනතුර ලැබූ, මහාසාරිපුත්ත මහාස්වාමින් වහන්සේ. පිරිනිවන් පාන මොහොතේද වදාහල ගාතහා ධර්ම දෙකක් තමයි. අද ධර්මදේශනාවේ මාතෘකාභ ලෙස මවිසින් සජ්ඥායනා කරන්නට යෙදනේ. සාරීපුත්්ත දම්සෙනබි මහා උතුමන් වහන්සේ කියන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ තුන්ලෝකාග්ඩ ධර්මරාජ. බුදුරජාණන් වහන්සේ හැරුණු කල මහා ප්‍රඥාව හිමි ආශ්චර්යමත්තුූ උතුමන් වහන්සේ. දීර්ග සංසාර ගමනක් තරණය කරලා පින්බර පැතුමක් හදපතුළෙ පිහිටුවාගෙන සම්මා සම්බුද්ධ ශාසනයක උත්තම පදවයක්. ප්‍රඥාවන්තයින් අතර් අග්‍රස්ධානය නෙමැති උත්තම පදවිය ලබන්නට වාසනාවේවායි. සාර්ථනා කරමින් පිම්පුරාගෙන ආපු පින් බර උතුමන් වහන්සේ නමක් ඉතිහාසය සිහිකලොත්න් මීට මහාකල්ප අසංකහියකුත් තවත් ලක්‍ෂයකට එහා පැත්ත යුගයකදී අප සාරීපුත්ත මහා ස්වාමින් වහන්සේ බ්‍රාහ්මණ මහා කුලයක ඉපදුනා නැවත කිව්වොත් ඒකා සංකෙහ කල්ප ලක්ෂයකට එහා පැත්ත යුගයක මහාකල්පවලින් ඒ සාරී පුත්ත ස්වාමින්න් වහන්සේ බ්‍රහක්්මණ කුලයක බොහෝම පොහොසත්. තරුණයක ලෙස කල්ගෙබන යුගයක් ඉතිහාසේ පැමිණනාා. ඒකාලි නමතමයි සරද මානමතුමා. බොහෝම දක්ෂයේ බොහෝම පින් ඇති කෙනෙක්. ඒ යුගයේම මහාමොක්ගල්ලාන ස්වාමින් වහන්සේ ගෘහපති පවුලක ඉපදුනා. නමතමයි සිරිවඩ්ද කෙළඹි පොත්්‍රයා. තින් මේ දෙදනා සහ පන්සු කීලක සහායා අහේසුන්. කුඩාකාලෙ පටන්ම හරි මිත්‍රයෝ. පුංචි කාලි වැලි කෙලිය පටන්ම මිත්‍රයෝ බලන්න ඒ මිත්‍රත්වය කොච්චර දුරක් යාාවත්්ජීව වනාද කියලා ඒකා සංखෙ කල්ප ලක්සයකට එයා පැත්තයම් මිත්‍ර ධර්මයකින් වෙලී ගියානම්. කල්්‍යයාන මිත්‍රත්වෙන් බැඳී ගියානම් ඒ උතුමන් වහන්සේලා ඒකා සංඛ්‍ය කල්ප ලක්ෂයා. භවයෙන් බවය ජීවිතයෙන් ජීවිතයේ උදාර මිත්‍රත්වය. කල්ලයාන මිත්‍රත්වයේ පූජනී සුපූජනීය පවත්වමින් ගෞත්තම මහා බුදුරජාණන් වහන්සේගේ සාාසනයෙහි මීමත්ත හඬවා.ඒ මිත්‍රත්වයට සමුඳන්න. ආනේ විරාගී මිත්‍රත්වයයි අපි හැම දෙනාටම අවශ්‍ය වන්නේ. විශ්වාසය හිතවත්කම ආදරණීය භාවය සුනේහය ප්‍රේමය මොන නමින් හැදන්නුවත් ඒ තුළට යම්බඳු කෙලේසයක්. ලෝභයෙන් වේශයෙන් මෝහයෙන් යුතුව කෙරෙන සෑම බැදීමක්ම තාාවකාලිකයි දුක්හදායකයි හැබැයි කල්්‍යාන මිත්‍රත්වයම පදනම් කරගෙන උතුම් සත්පුර්ස තේතනාවන්ම හදෙහි පිහිටුවා පවත්වනු ලබන මිත්‍රත්වය සැමකල්ලි හරදයානන්දේ ජනනය කරමින්. ජීවිතේ හැම දුක්වි පද්නසාලමින් ශාන්ත අම නිවන් මාවතේ යන්නට දැබැන්ත පිටුබලයක් වෙනවා. නිසා ඔබත් සෑම මහොතකම සිටියයුතු පැතියුතු. අරමුණු කළයුතු සෙවිය යුතු උතුම් ඇසුර කල්්‍යයාන මිත්‍ර ඇසුරයි. ඒ කල්්‍යයාාන මිත්‍රත්වය ලැබෙන්නේ සම්මා සම්බුද්ධ ශාසනයේ පමණයි අන්තැනක ලැබෙන්න්නේ නෑ. ඉතින්නේ දුර ඈත යුගයක සරද මානවතුමාත් සිරිබඩ්ඩ කලඹි පුත්‍රයාත් දෙදෙන. හොම සමගියෙන් හැදී වැඩී උස්මහත් වෙෙලා මේ ලෝකයේ ජීවත්වන කාලිස් සරද මානවතුමාගේ. බ්‍රහ්මනතුමා අභාාව ප්‍රාප්තවීමෙන් අනතුරුව කුලසන්තක මහහා ධනයක් ලැබුණ සරද නම් වූ තරුණ බ්‍රහක්්මණ කුමාරයාට. ඉතින්නේ මහා ධනය දැකල එදා ඒ උතුමන් වහන්සේ හිතනවා ඉමේසන් සත්තානම් මරණන්නාම ඒ කන්තිකං මේ සත්වයන්ට මරණයක ැනනි ඒ කාන්තයි. තස්මා මයන් ඒකම් පබ්බජ්ජන් උපගන්තුවා මොක්හමක් වූ ගවේසි තබ්බූ මම එනිසා. මේ හැම ධනයක් මාතහැරදා ගිහිල්ල. පැවිදිවෙලා මෝක්ෂ මාර්ගය ගවේෂණය කළ යුතුයි. කවදාද මේ හිතන්නේ මහාකල්ප එක් අසංකෙහියකුත් තවත් ලක්‍ෂයකට හා පැත්තේ කෞුද මේ සිතන්නේ සාරී පුත්තස්වාමින් වහන්සේ. ඉතින් මේ සිතවිල්න්න එදා ඇතිවෙලා තම යහළවා වන සිරිබඩ්ඩලඟට ගමන් කලා. සම්ම අහම පබ්බජිතුකාමෝින්තුුවන් පබ්බජතුන්සක් ස්සසි මිත්‍රේ ම පවිදිවෙන්න කැමති ඔබ කැමතිද පැවිදිවෙන්න. ආන්නේ වෙලාවේ යහළු වූ ඒ සිනිවර්්ඩ කලබි පුත්‍රයා ප්‍රකාශ කරනවා. නැසක් ඉස්සාමි සම් මිත්‍රේ ම මනන් කැමතිවෙන්නේ නෑ. ඒ වෙලාේ ගැටුනිනේ ආන කල්ලයාන මිත්‍රයෝ. හෝතු අහ මේම පබ්බදිස්සාමි හොඳයි. එනම් මම පැවිදි වෙන්නම් කියලා. ප්‍රථන කොට්ටහාාගාරාණී විවරාපෙත්වා තිබුණන මහවිශාල ධනයක් රන් රිදදිී මසුකහවුණු කෝෂ්ඨා ාර විවර කරලා. කපන අධ්ධිකාදී විශාල පිරිසකට මහදානයක් පවත්වල, ඈත දුර පර්වතයකට ගිහිල්ලා ්‍රිෂිප් ප්‍රවෘරජාවෙන් පැවදි වුණ. ඒ සරද තරුණයාදැන් පැවිදිවුණාම සරද තාපසතුමානමින් ප්‍රසිද්ධ වුණ. ඉතින් මේ තාපසතුමා අනුව තව විශාල පිරිසක් පැවිදි වුණනේ පිරිස ං්‍යාත්මක කිවත්. චතු සත්තති සහස්සමත්තා බ්‍රහක්්මන පුත්තා හේසුන්. හැත්තෑ හතර දාහක් තරුණ බ්‍රහක්්මණ කුමාරවරු පැවිදුණ හරි පුදුමයි. මෙ දීර්ඝායුෂතියෙන යුගයන්හි මිනිසුන්ගේ හිත්වල රාග මලය. ප්‍රෝධකෝප මලේ හරි අඩුයි. එනිසාමේ මිනිසු විමුක්තියට විරාගයට නිරෝධයට උපසමයට ඒ වගේම ශාන්තියට කැමතියි. විරාගීතුවයට කැමැතිේ නෙක් කහම්මට කැමතිය නිසාමේ තරුණවරු, හැත්තේ හතර දාහකට අනුසාාසනා කරනව දැන් සරද තාපසතුමා, ඉතිං සරද තාපස්දුමා ඇතුරු මේ බ්‍රාක්්මණවරු, පංචාභිග්ඥාෂ්ට සමාපත්්‍යය උපදවාගෙන. සියලු දෙනාම, අහස් ආකාසචාරයේ තාපසවරු බවට පත්ව වන. ආන්නේ කාලෙ තමයි මේ ලෝකයට, අනෝම දස්සී නම්මුූ අනෝම නම්මෙත් සම්මා සම්බුද්ධ. භගතානන් වහන්සේ මේ ලෝකේයට පහළවෙන්නේ. එලෙසින් පහළවෙලා උතුම් දම්සක පවත්වමින් සංසාර මහා ඕගයෙන් සත්වයන් තරණය කරමින් ඉන්න කාලේ එක දවසක් මහකරුණා සමවතින් ලෝධා බලා බදාාරද්දී. සරදතාපසස්සච්ච අන්තේවාසිකානංච සංහං කඩෙස්සාමී කෙලාක් ඒ විරාගේෙ හදවතේ සිතුවිල්ලක් පහල වනා. සරධතාපසතුමාටත් හගේ අතවැැසි හැත්තේ හතර දාහක් තාපසවරුන්ටත් මම සංග්‍රහ කරන්නට ඕන. පිහිටවෙන්න ඕන අනෝමදස්සී බුදුරජාණන් වහන්සේගේ සිතේ ඇතිබන සිතුවිල්ල. නේම සිතුවිල්ලක් ඇතිවෙලා කිසිම භික්ෂුවකට නොදන්වා තනියම පාසිවුරු අරගෙන අහසින් වැඩම කලා කොහෙටද. සරද තාපදතුමා ඇතුළු හැත්තේ හතර දාසක් තවස්වරු තපස්කම් කරන ඒ පරවත ප්‍රාම්තයට. බුද්ධ භාාවම් මේ ජානාතු මගේ බුද්ධභාවේ මොවනට දැනීවා කෙළ අධිෂ්ඨාන කරලා අහසින් වැඩම කලාා ඒ සරධ තාපදතුමාගේ ආරාම පරිශ්‍රයට. සරධ තාපසිතුමා බුදුරජාණන් වහන්සේගේ. ඇත්තං අනෝමදස්සී බුදුරජාණන් වහන්සේගේ. සිරස්මණ්ඩලේ පටන් සිරිපාපියුම් දක්වා සිරිපාද පත්මයන් හිපටන් සිරස්මණ්ඩලේ දක්වාම මහාපුරුස ලක්ෂණ බැලවා සබබ්ඥු බුද්ධෝයේවායන් අවසානීතීරණය කළලා මේ අහසින් වඩින්නේ සරුවඥ වූ සම්ම සම්බුදුරජාණන් වහන්සේමයි පෙරගමන් කලාා ආසනයක් පනවල බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකත් පසෙක ආසනයක් පනවල බුදුරජාණන් වමහන්සිට රාධනා කල. අනෝමදස්සී දම්රජුන් වැඩීමෙන් අනතුරුව. සරද පින් ඇති තාපසතුමා සමීපෙවාඩිියුුණ. අන්නේ වෙලාවේ. සරද තාපසතුමාගේ ශිශ්‍යයන් වන හැත්තේ හතර දහසක් තරුණ තාපසවරු අහස්කුසිින්දුර ඈත ප්‍රදේශවනට ගිහිල්ල හිමවකුළු අරණේ පලතුරුවර්ග අලවර්ග ගෙඩිවරග මුල්වර්ග ප්‍රනීත ලෙස අහස්කුසිෙන් සොයාගනයනවා. ඕජවන්ත වූ මනා පලවර්ග අරගෙන? ලාබ තමයි බුදුරජාණන් වහන්සේ මෙලෙසින් වැඩයින්නේ. ඉතින් මේ තරුණ තාපසවරු දැම් බලනව තමන්ගේ ගුරුවරය පුංචි ආසනයක් අරගෙන වාඩිවෙලා ඉන්නවා. මහේෂාක්‍ය ගුණලීලාබෙන් බබලන රැස්වීදන සිරුරක් ධරන උතුමන් වහන්සේ උසස් ආසනයක වාඩි වෙලා ඉන්නවා. ඉතින් ඒ තරුණ තාපසවර තම ආචරියන් වහන්සේගෙන් අහනව ආචරියය මයම්පුබ්බේ තුම් හෙහි මහන්තතරෝකෝචි නත් හේතිවිචරාම! ආචරියන් වහන්ස අපි කලින් හිතුවේ මේ මහ පොලබ! ඔබවහන්සේට වඩා ආනුභාවයෙන් වැඩි කෙනෙක් නෑ කියලා. අයම්පනපුොරිසෝ තුම් හෙහි මහන්තතරුමන්්න්නේ! මෙ ඔබ ඉදිරී වැඩේන්න පුරුශෝතමයන් ඔබට වඩා අධික ගුණ ඇති කෙනෙක් කියලායි දැන්නම් අපිට වැටහෙන්නේ. ආන්නේ වෙලා වෙ සරධතා් සතුමා තම ශිෂ්‍යවරුන්ට කියනවා. කින් වදේතතාතා දරුවනි මොනුවදයි කියන්නේ. සාසපේන සද්ධින්. අටහ සටහි යෝජන සතහා සුම්බේදං සිනේරුන් සමංකාතුන් ඉ්‍යහත? යොදුන් හැට අට ලක්සයක් උස් වෝ සිනේරු පර්වතය හා අබ ඇටයක් සමාන කරන්න හදනවද. සබං්нюු බද්ධේනමං තුල්යම් මා කරිත්හ සර්වක්නය බුදුරජාණන් වහන්සේ හා මා සමාන කරන්න සූදානම් මෙන්නට එපා. මෙන්න මේ බචනය ප්‍රකාශ කලායින් අනතුරුව ශිෂ්්‍යවරු යාව මහාවතායම් පරිසුත්තමෝ මේ උතුමන් වහන්සේ පුරිසෝත්තමය කියලා. හැත්තෑ හතර දාහක් ආකාසචාරී තාපසවරු තුන්ලෝ කාග්‍ර අනෝමදස්සේ දස බලධාරීන් වහන්සේගේ රන්රැස් විහිදෙන සිරුපාපියොම් අභිමුව. ැදැටුණ අන්නේ වෙලාවේ සර්ධ තාපසතුමා ප්‍රකාශ කරනම දරුවනනි බුදුරජාණන් වහන්සේ ධනි වෙලාවෙදැන් වැඩලතියෙන්නේ. සුදුසු වූ දෙය ධර්මයක් තා මහ පපසතුවනෑ එනිසා හඳමයම් දෙය ධම්මං යත්හා බලන් දස්සාම තුම්මෙහි යං යම් පනි තන් පහලා පළ ආභතන් තන්තං ආහරත එනිසා අපි බුදුරජාණන් වහා පිරිධානයක් පූජ කරමු. නුබලා ඒ දිික්් භාගෙන් ගෙනා මිහිරි ඕජාවන්ත පලා පලබේනම් ඒ අග්‍ර කොට සරගනන්නකිවවා. එහෙම අනකරලලා ඉන්න්න අනතුරුවේ තාපසවරු ප්‍රනීත පලබැලරගෙනවා. ඒසිියල්ලම බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයේ පිහිටුවා. පූජා කලා බුදුරජාණන් වහන්සේ ඒ දානේ පිළිගත්ත මුොහො තේදීම දෙවිවරු දිවි ඕජාව ඇතුළු කළා භාග්‍යවතුන් වහන්සේ පලතුරු දානේදා බැලඳවා සරද තාපසතුමාම. පැන් පෙල බුදුරජාන් වහන්සිට් පැන් පෝජා කළලා ඉන් අනතුරුව පාතරාදිය දහෝවනය කරල් අවසන්නනායින් අනතුරුව ඒසිියළු අතවැසී තාපසවරුත් සමග සරධතාපසතුමා අනෝමදස්සේ බුදුරජාණන් වහන්සේගේ සිරිපාබියපදැන් තැන්පත් වෙලා ඉන්නම අන්නේ වෙලාබේ. බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨහානයක් කලාා ද්වේ අගගසාාවකා භික්හෝ සංගෙන සද්ධන් ආග්හතු. අග්‍රස් ්‍රාවකවරු මහා භික්ෂ සංඝයා සමඟ පැමිණෙත්වා කියලා. ඒ මොහොතේදීම අනුවමදස්සී බුදුරජාණන් වහන්සේගේ චිත්තාචාරයදැනගත් මහා සංගරත්නය සත සහස්ස කිහිනාස පරිවාරා. ලක්ෂයක් රහතන් වහන්සේලා පිරිබරකොට අග්‍රක්සාාභකවරු දෙනම අහසිනැවිල්ලා. අනුවම දස්සී බුදුරජාණන් වහන්සගේ සිරිපාපියුම් වන්දනා කරලා එකත් පස්සෙක තැන් පත්වන අන්නේ වෙලාවේ. සරධතාපසතුමා තමාත වැසියන්ට අමතල ප්‍රකාශ කරනවා. තාතා සත්හු භිකු සංගසජපු පාසනේන පූජාකා තබ්බා තස්මාපු පහනි ආහරතහ දරුවනි අපි අනුවමදස්සී බුදුරජාණන් වහන්සේටත්මිමහා සංගරත්නයටත් මල් ආසනවලින් පූජා කරමු. එනිසා පුළුවන් තරම් මල් එකතු කරන්න කියලා. ප්‍රකාශලා අන්නන්නේ වෙලා වෙ දැම් තාපසරු ඉර්දිමත් අහසින්යන්න පුළුවන් ඒ දිසාවට ක්ෂණයකින් ගමන් කරලා වන්න ගන්ධ සම්පන්න ඉතාමත්ම පිවිතුරු විශාල මල් ප්‍රමාණයක් එකතු කලා එකතු කරලා බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංහරත්නයට ආසන පැනෙව්වා. ඔබ හිතන්නේ එදා අනෝමදස්සේ බුදුරජාණන් වහන්සේට සරධතාපසතුමාය ඇතුළු ශිෂ්්‍ය තාපසවරුන් පැනව වූ ආසනය කොච්චන දිගපන ඇැති කියලාද. යෝජනක් පමානං යොදුනක් පමණ දිගපලින් යුත්ත යොදුනක් කියන්නේ සැතපුම් දහසයක්. සැතපුම් දහසයක් දිගපලලවස මල්ලාසනයක් පනවනව කියනක අපට හිතන්වත් පුළුවන්ද. ඒක තම ඉර්දිමතුන්ගේ ඉෘදි විශය පින්වතුන්ගේ පුඥ්‍ය විෂය ගුණවතුන්ගේ ගුණවිෂය. ඒ මල් ආසනය පනවා ඉන් අනතුරු අග්‍රස් රාවකවරුන්ට ගෞ තුනක් ප්‍රමාණයේ ආසන පැනව්වා. සෙසුභික්ෂූන් වහන්සේලාට ඒ වැඩිහිටි පරම්පරාවෙන් මල්ලාසන පැනිවවා. ඒ සංඟපිරිස හිටපු අලුතෙන්ම පැවිදිවෙච්ච ස්වාමීන් වහන්සේට පැන වූ මල්ලාසනය අඩිගානක් උසයි. එලෙසින්නේ මල්ලාසන පනවා බුදුරජාණන් වහන්සේ ඉදිරිියයේ ඇදිල්ලි බැඳගෙන වන්දනා කරලා බන්තේ මහිියන් අනු ගහත්තාය ඉමම්පු පාසනං අ භිරූහත්හ අනේ ස්වාමීණී අපකෙරි අනුකම්පාවෙන් මෙ මල්ලාසනයට වඩින සේකවා කියලා ආරාධන කලා. ඉල් ලෝ ග්‍ර නෝමදස්සී දම්රජු නයාරාධනාව පිළියාරගෙන ඒ මල්ලාසනයට වැඩම කලා ග්‍රස්රාවපොරු වැඩම කළලා මහා සංගරත්නය වැඩම කලා. ඉන් අනතුරුව අනොෝමදස්සී දම්රජුන් තේ සම් මහ් බලං හෝතු මේ මල්ලාසන පූජාව කළ සරධතා පසතුමාටත් තාපසවරු සේරු දෙනාටත් මහත්ඵල මහානි සංසවේවා කියලා. සම වැදිය හැකි උත්තම සමාපත්තියට සමවැදුනම් මොකක්දේ සමාපත්තිය සංඥාවේදයිත නිරෝධ සමාපත්තියට සමවැදුන නැත් නම් මේ ජීවිතයම නිවන්සුව වලදන උතුම් සමාපත්තියට සමවැදුනා එලෙසින් සමාපත්තියට සමවැදුන භාවේ දැනගෙන අග්‍රස්රාවකවරුත් මහාරහතන් වහන්සේලාත් ලක්ෂයක් පමණ නිරෝධ සමාපත්තියට සමවැදුනා සරධ තාපසතුමා කුමක් දකළේ දවස් හතක් පුරාවට නිරම්තරයෙන් හේවත්්‍යන්නේ නැතුව. ඉතාම විසිතුරු මල්වලින් හදනලද මල්කුඩයක් බුදුරජාණන් වහන්සේගේ සීර්ෂ මන්්ඩලට ඉහලින් අල්ලගෙන හිටිය. දවස් හතක් එකක් නෙමේ දෙකක් නෙමේ දින හතක් නොනවත්වා අහන්ඩකොට මේ මල්කුඩය පෝජා කළ සරධතා පසතුමා අනෝම දස්සේ බුදුරජාණන් වහන්සේට. හෝ මොන තරන්නම් පුුණ්්‍යවන්ත මහොතක් ද මැවී පෙනවා. ඉතරේපන වන මූල පලාාපළම්පරි බුංජිත්වා සේසකාලේ අන්ජලින් පක් ගයි අට්හන්සු. සෙසුතාපසවරුම කක්ද කලේ ඇඳිල්ලි බැඳගෙන වන්දනා කරගෙන. අර පින්්ඩපාතිට වනන්තරයට ගිල්ල පළතුර ටිකක් වලන්දලේනම සෙසුමුළ කාලයේ පුරාවටම බැඳගෙන ඉන්නවා. දැන් සරධතාපසතුමා දින හතක් නිදාගත්තනය දින හතක් කිසිවක් සඳහාගිය නෑ. සෙසුතාපසවරුත් එහෙමයි. ඉතින් මෙලෙසින් මහාපූජාවක් කලා දින හතක් පුරාවට නිරෝධ සමාපත්තියට සමවැැදුුන අනුවම දස්සේ බුදුරජාණන් වහන්සේ තුළු මහාරහතන් වහන්සන සමාපත්තියෙන් නැගේ සිටිය. අන්නේ වෙලාබේ අනුවම දස්සී බුදුරජාණන් වහන්සේගේ දකුණත් සෞවන අග්‍රස්රාවක නිසභ මහාරහතන් වහන්සේ අමතා වදාලා තාපසාානම් පොප් හාාසනානුමෝදනං කරෝහේ. නිසබ ඔබ තාපසවරුන්ට මල් ආසන අනුමෝදනාව කරන්න අපට පෝජා කලා මේේ විශාල මල්ලාසන අදාව කරන්න ඉතින් අන්නේ වෙලාවේ. අග්‍ර ස්්‍රාවක වූ නිසභ මහාරහතන් වහන්සේ සාාභක පාරමී ඥානයේ පිහිටල මල් ආසන අනුමෝදනාව සිද්ධ කළ දේශනාව අවසානයේ දෙවන ශ්‍රාවක අනෝම මහාරහතන් වහන්සේටත් අනකලා ඒ අනුවම දස්සී බුදුරජාණන් වහන්සේ තුවම්පි ඉමේ සන්ධම්මන්දේසෙහි. ඔබත් භික්ෂුව මේ තාපසවරුන්ට දහම් දේශනා කර ඉතින් රහන් වහන්ේ. ්‍රීපිටක බුද්ධ වචනය සම්මර්ශණය කරමින් මහා අමා දහම් දේශනා කළ. දිින්නම්පි දේශනායි ඒකස්ස පි ධම්මාභහි සමයෝනා හෝසි නමුද මේ අග්‍රස්රාවකවරුන්ගේ ධර්ම දේශනාවෙන් එකම තාපස කෙනෙකුට ධර්මාාවබෝ දෙවුණේ නෑ. ඉන් අනතුරුව තමයි අනුවම දස්සේ බුදුරජාණන් වහන්සේ බුද්ධ විෂයේ පිහිටා මහා ධර්ම දේශනාව ආරම්භ කලේ. දේශනාව අවසානී සරධ තාපසතුමා හැර. ෙසු හැත්තේ හතර දහසක් තාපසවරු අරහත් පලබිමුක්තිය ලැබවා. බුදුරජාණන් වහන්සේ ඒතභික්කවෝ කෙලාමන්ත්‍රනය කලා මහනනි මාවිත පැමිණෙන් ඒ ආරාධනාවෙන් ඒහි භික්ෂු භහාවෙන් සලු දෙනාම අස්ට්‍ර පරිස්කාර ධාරීභ කෙස්රැවළු ඉවත් වෙලා සැටබස් පිරුණන මහත්තෙරුන් වහන්සේලමින් පෙනී සිටිය අනුවම දස්සිේ බදුරජාණන් වහන්සේල්ළඟ. දැන් සරධ තාප්‍රතුමාවි තරයි තාපස පිරිකර ධරමින් වැඩයින්නේ. අනිත් සියලූම දෙනා රහත්තුුණ අනෝමදසි බුදුරජාණන් වහන්සේගේ සිරි පාපියම් සෙ වන්න සැනසන සාරර්ධතාපසතුමා පෙර තමන්ගේ ශේෂ වූ දැන් අනෝමදසි බුදුරජාණන් වහන්සේගේ ශිෂ්‍ය වූ ඒ සියලු රහතන් හන්සලට බන්ධනා කළහෝ මොන තරන්නම් ආස් චරය මත්තු පෙෙනලියයක්ද බලන්න. බුදු පත්තකඇති මිහිරයාාව මා වැනි ධර්මක තිිකයෙකු කෙසේ නම් කියන්නද. ඉ නිම හොඳදට හදබත්වී දරාගෙනඒ යමා ආනන්දේ සම්බුද්ධ ශාසනය මිහිරියාව අනුහොස විඳින්නට ඔබත් ශ්‍රද්ධාව හදවත්ත තුළ ස්ථීර සාරලෙස පහිටුවා ගන්න නොසෙල් වෙන ශ්‍රදධාවක්කු වෙත ඔබ ගමන් කරන්න. ඉතින් අන්නේ වෙලාවෙදඟර සරධතාපසතුමා අහෝ වතහාම්පි අයන් නිසබත් තේරෝවී අනාගත්තේ ඒකස බුද්ධස අගසාාවකෝ භවියන් කියලා ප්‍රාර්ථනාවක් සිතිවිල්ලක් හදවතේ පිහිටවා ගත්තා. නිසබ ස්වාමින්න්වහන්සේට නිස්සෙල්ලාම ධර්ම දේශනාව සඳහා බුදුරජාණන් වහන්සේ නියම කළේ, නිසබ ස්වාමින්හන්සේගේ ධර්ම දේශනා බිලාසේ විචිත්‍ර පටි භානය, ඒ ඉරියාපත මේ සියල්ල දකිනකොටම සරධ තාපසතුමාට සිතු විල්ලක් ඇතිවුනාා මටත් මේ තනතුර ලැබෙනවනම් මතු බුද්ධ වාාසනයක්. අග්‍රස්රාභක පදබිය. ති ඒ ගැනකල්පනා කරකර ඉන්නවාමිසක්. ඒ ධර්ම දේශනාව අනුව ඥාණය මෙහේවන්නට බැරිවුණා. එනිසාම එදා මාර්ග පලාවබෝධ කළේ නෑ නමුදේ ප්‍රාර්ථනාව සිද්ධ කලාා අනෝමදස්සහි බුදුරජාණන් මහන්සගේ සිරිපාපියු මබියස ඉතින්න්නේ භාග්‍යපත් බදුරජාණන් වහන්සේ අනාගතන්සඥානයෙන් බලාවදාළමි පැතුම ඉටුවේ දෝ හෝ කියලා ඉතෝතුවන් කප්ප සත සහස් අධිකං ඒකං අසං කෙහිියන් අතික්කමිතුවා ගෝතමස්සනාම සම්මා සම්බුද්ධස්ස අංගසාභකෝ සාරිපුත්තෝනාම භවිස්සසී කියලා නියත විවරණය ලබාදී වදාළ මහා කල්ප අසංකෙහියකුත් ලක්‍ෂයකට එහා පැත්ති යුගයක මහා වනාරණක රමණීය නිමේෂයක අනෝමදස්සි දම්රජුන් අපමහා සාරීපුත්්‍රස්වාමින් වහන්සේට ඔබ මෙයින් මහා කල්ප ඒකා සංखය ලක්‍ෂයක් ගෙවුණ තැන ගෞතමනම් වූ බුදුරජාණන් වහන්සේගේ සාරිපුත්තනම්මු අග්‍රස්රාවකයා වෙනවා කියලා ියත විවරෙන ශරී ලබා දුන්න. සරධතාපසතුමා ටප ප්‍රමාහන සතුටක් ඇතිවුණ දැන් වනාරනි තනිවන සරධතාපසතුමා සියලු දෙනා ආකාසයෙන් වැඩම කලාා. දැන් මහා රහතන් වහන්සේලා එකක් ලක්ෂ හැත්තේ හතරදාහක් අහසින් වඩිනවා පැමිණුණේ ලක්ෂයක් පමණයි. සරධතාපසතුමා තමන්ගේ යහළුවා වෙත ගමන් කලා සිරිවඩ්ඩ කෙලබි පුත්‍රයා. මිත්‍රය මම අනෝමදස්සේ බුදුරජාණන් වහන්සේගේ සිරිපා මූලයේ. ඒ ගතේ පහළ වන ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පලමු ස්්‍රාභක තනතුර අග්‍ර ස්්‍රාාවක තනතුර ප්‍රාර්ථනා කලාා ඔබ දෙවන ස්්‍රාභක තනතුර ප්‍රාර්ථනා කරන්න කියල කල්්‍යයාාන මිත්‍රත්වේ මතක්කලා වලන කල්්‍යයාාන මිත්‍රයගේ ස්භාවේ අමතක කලේනෑ ඒ තමයි සැබෑම කල්ලයාාන මිත්‍රත්වය. අවංක භාාවේ ඒ සිතුවිල්ල හදවතේ උතුමන් වහන්සේගේ හැමදාමස් තිබුණා මිත්‍රත්වේ කියනෙ අන්නේ එක ජාති ජාතීන්හි ගොරොදු ප්‍රාර්ථනා කඩනොකට අකණ්ඩබ දීර්ඝකාලයක් දිබෙනසේ සත්මාාවතේ ගමන් කළ හැකිනම්. එබඳු ප්‍රාර්ථනා පිහිටුවීමෙන් කාටවත් අනතුරක් වෙනනෑ. ප්‍රාර්ථනාව විරාගීනම් ප්‍රාර්ථනාව සත්පුරසනම් ප්‍රාර්ථනාව නිවන් සුවේ වෙත දිබෙනවනම් එහි ඇතිවරදක් නෑ. ඒ කාරණයට මේ කත්තහාාව හොඳම නිදර්ශනයක්. සිරිවඩ්ඩ ඒ කතාව අහලා. නිවස අටකරීෂයක් ප්‍රමාණයේ ප්‍රදේශය සමතලා කරලා විච්චිත්‍රාකාරයෙන් සර්සල මහා මන්්ඩැපයක් ඉදි කරලා මල්වලින් පහන් සුවදාදි අනේක් වෙද පූජෝ පහාර මැද ආසන පනවල සර්ධ තාපසතුමාට කවා. මිතුරු තාපසතුමනි ඒ බුදුරජාණන් වහන්සේ ඇතුළු මහ රහතන් මහන්සල මට වඩමවා දෙෙන්න්නේ. රදතාපසතුමා අනුවමදස්සි බදුරජාණන් මහන්සේ ආරාධදනා කලා මහා සංගරත්නය ප්‍රමුක වැඩමවාගෙනින් අලතුරුව සිරි බද් කළබිපුත්‍රයා පුරා දිනහතක් ඒ මහාරහන් වහන්සේ යතුළු බදුරජාණන් වහන්සේට මහාදානයක් පෝජ කලා තුන්සිවරු පෝජා කලා අබසානි ප්‍රාර්ථනාව සිද්ධ කලා සරජතාසිතුමාට ලැබන නියත විවරණයම ඒ අනුවමදස්සි බදුරජාණන් වහන්සගේ සිරි muaමඩලින් . අප මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. අප මහා මොග්ගල්ලාන උතුමන් වහන්සටේදා නියත බිවරණයක් ලෙසින් ලැබුණ. මේ උතුමන් වහන්සෙලා දෙපල්ල අන්නේ විදියට තමයි එදා අග්‍රස්රාභක පදබිය වෙනුවෙන් නියත බිභර නශ්‍රී ලැබුවේ. සිරිවඩ්ඩ කෙළඹිපොත්‍රිය ඒජීවිතයෙන් පස ඉපදනා කාමාාවචර දිව්‍යලෝකෙ සරධතා පසතුමා ඉපදුනා බ්්‍රහ්ුමලෝකයේ. ඉතින් එදායිඉඳං ඒකා සංක්‍ය කල්ප ලක්ෂයක් මේ උතුන් වහන්සේලා දෙනමගේ ගමන් මඟ පිළිබඳව විස්තට සඳහන්වෙන්නේ නෑමේ අමාධරමී. නමුත් පැමිනිච්ච ගමනනම් ඒකාන්ත සවදායක. ආනු භාව සම්පන්න වූ පිම්බර ගමනක් කියනෙක කිසිීම සැකයක් නෑ. ඉතිං අපේ භාග්‍යවතුන් වහන්සේ පහළවෙන්නට කල් ඇතිබම සරදතාපසතුමා. නැත්තන් රී පුත්ත ස්වාමීින් වහන්සේ ජගානුවර උපතිස්ස ග්‍රාමයේ ්‍රූපසාරයේ කියන බ්‍රාක්්මණී තුමියගේ. පින් ඇතිකුසේ පිළිසිඳ අරගත්. ඒ පිළිසිඳ ගත්ත දවසේම තමයි. මිත්‍ර ඕ එදා සිරිවර්්ඩ කළඹි පුත්‍රයා එකසේම එකවන්ව පාරමී පොරපු රජගානුවරට නුදුරු, කෝලිත ග්‍රාමී, මොග්ගලී කියෙන ්‍රහක්්මණී තුමියගේ පින් ඇතිකු සේ පහලඕනේ. ඒ දවසේමයි බලන්නමී පින්බර ගමනක හරසර කොච්චර වටිනවාද කියලා. දෙන්නමම එකම දවසේ පහලවුණා. එනිසා පැතුම්ම පිවිතුර වුණම පලය විසිතුරු වෙනවා. එනිසා ඔබේ පැතුමත් පිවිතුරු කරගෙන විසිතුරු පලලබන්න සම්බුද්ධ සාසනයේ පේවෙන්න කියලා මේ අත්තර මතක් කරනවා. ඉතින් මේ දෙන්නම මේ විද්යට පහලවුනාා මේ කුල දෙක. එමනැත්තම් මේ රූපසාරයේ බ්‍රහ්මණියගේ කුලයක්ත් කෝලි ග්‍රාමයේ මොග්ගල, බ්‍රාහ්මණියගේ කුලයත් කියන මේ පවුල් දෙක මේ ප්‍රදේශයේ අධිපතිවරු එනිසා. හත්මුතු පරම්පරාවක් පුරාවට ඇති බැඳීමක්තිේෙනවා. බොහෝම ගෞරවයෙන් මේ දෙදෙන, බොහොම ගෞරවයෙන් තමයි මේ කුලයන්හි ඔවුනොු නැසුරු කරන්නේ. ඉතින් එනිසා තේසන් දන්නං ඒකදිවසමයව මේ කුමාරවරු දෙෙනනා ටෙක්ක දවසේම ගැපෙල් හර ලබාදුන ැපෙල් හර ලබාදෙනවා කියන්නේ. ු ැබක් පිහිටියාට පස්සේ මවකුසේ මහ විශල් ඇගීමක් සහිතම පූජාවක් කරනවා ඒකයන් ඒ මෞත්තුමියයට කිසි දුකක් නොදී සියලු තෑගිබෝ ගාහර පානසිියල්ලම අතට පයට වැඩකාරය අතට පයරු පස්ථාකයන් මෙහැම දෙනාම ලබා දෙන එකටගෙන ගැප්පෙල හර ලබාදීම කියලා. සිතරි දෙන්න කිසිීම වචනයක් කියන්න නෑ. පෙනන්න සලස්වාන්නේ මිහිරි දැකුම්. ආහර පානත්්‍යෙම ඇඳුම් පැඳම්. දුකක් දැනන්නම දෙන්නෙ නෑේ දසමාසේ පුරාවටිතිම පින් ඇති. රවරු දෙදෙනෙක් නෙ මවකු සේදැන් වැඩයින්නන්නේ ඒ පින් බලේනිසා ඒ මවරුන්ට මොන තරන්නන් සැසිල්ලක් ලබින්ට ඇතිද. දස මාසයක් ඇෑමෙන් ඒ දෙදනාම මේ මහපොලවට පහල වනා හැට අහය දෙනෙක් කිරි මවරුන් යොමු කලා මේ කුමාරවරුන් පෝෂය කරන්නට නම් තබන දවසි රූපසාරී බැමිණියගේ පුතාාවන නිසා උපතිස්ස ග්‍රාමිය ජේෂ්ට කුලේ උපන් බැවින් උපතිස් කෙන නම්තිව්වේ සාරිපුත්ත ස්වාමින් වහන්සේට. ෝලිත ගාමිය ේෂ් කුලේ පන් බැවින්, කෝලිත කර නමතිව්වා මොග්ගල්ලාන ස්වාමින් වහන්සිට මේ දෙදෙනාම මහා පිරිවරකින් හැදුන බැඩුනා. හැම සිල්පයක්ම මේ ගෙනගත්තයිවක්ක දඹදියූ තලයේ තිබුණ. මහා පණඩිවරු දෙදෙනනෙක් පවට පත් වනා. ඉති නෙකදවසක් රජගානුවර අවුරදු කිහිපෙකට වතාවක් පැවැැත්වෙන මහා නර්තනයක් තිබුණ, ගිරක්්ග සමජනම් ව උත්සවය. මෙින මේ උත්සවය සඳහා මේ බ්‍රහක්්මණ කුමාර්වරු දෙදෙන විශාල පිරිසක් සමඟ ගමන් කලා. ඉන් මේ නැටුම මේ රැගුම බලාගනින්න්න ොකොට මේ උස්සවේ සිරි විඳිමින් ඉන්නකොට බලන්න පින් ඇති සිතක ඇති මහිමය සබ් මේ පි මේේ ෝරං වස සතානම් මච්චු මුොක් හඒ පතිස්සන්ති මේ සියලු දෙනා නැටුවට උඩ පැන්නට ගැයුවට වැයුවට උසුලු විසලු කලාට හිනා වනාට සේලු දෙනාම අවුරුදු සීයකට මෙහා පැත්තේ මරමුව වැද නොපෙනී යනවා. අම් හෙහි මොක්හ දම්මෝ පරියේි තබූ අපි මෝක්ෂ ධරමයක් ොයන්න ටෝන. තංච පරියේ සන්තයෙහි ඒකං පබ්බජ්ජංලද්හුන් වටටඇති, ඒ මෝක්ෂ මාර්ගය සොයමින් අපි පැවිදිවෙන්න ඕනය කියලා. මේ යාලු දෙන්නම එකාබන් වෙක්ම අදහසකට පැමිණුනානේ. එහෙම පැමිණිලා තමන්ග මිතුරු යහළුවන් පන්සීයක් සමඟ. සංජය කියල ඒකාල් හිටපු ප්‍රසිද්ධ පරිබරාජකයක ළඟ පැවිදිවුණන මහා ධනයක් අතහැරලා අම්ම හඩද්දි තාත්ත හඩදදි ඥාතීන් හඩද්දි මේ තරුණවරු ඒ තීරණය ගත්තනි හරි පුදුම සහගතයි. ඒදන පැදිවෙච්ච කාලපටන්ම ගුරුවරයාබන පරිබ්්‍රාජක සංජය බොහෝම ලාභ යස ලැබෙන පුද්ගලේ බවට පත් වන. ඉතින් සංජේගේ ගැන්වීමක් තිබුණනනි සංජය කරර්බොසිියලු ඉගැන්වීම මේ උපතිස්ස කෝලිත දෙෙන. නොබූ දවසකින් හදාාරා නිම කලා. ඉන් අනතුරුව ඒ තුළ කිසීම සාරයක් දැක්කෙනෑ. ඒ තුළ කිසිම වටිනාකමක් දැක්කෙන. එනිසාමේ දෙදන එතන නොනැමතිී. පฑි සම්මත ශ්‍රමණ ්‍රාක්මනුවර හොය ොයා දබදිියව තලිය ගමන් කළ. නමුදු එකම කෙනෙක් හම්බවුණේනෑ. අවසාන ඒ මිත්‍රවරු දෙදෙන කතිකාාවතක් ඇති ගරගත්ත අම්හේ සුෝ ටමං අමත අධිගත් යති සොයිතරස් ආරෝචේතු අප දෙදෙන අතරින් පළමුෝයමෙක් ධරම අවබෝධ කරයින සොයිතස්ස ආරෝේතු අප දෙදෙනතරින් පළමුයමෙක් අමුර්තේ අධිගමනය කරයි නම් ස ලබයිනම් ික්තිය ලබයිනම්. මේ පළමුුව ධරම අවබෝධ කරන කෙනා අනෙකාට කිව යුතුයේ කියලා කතිකාවතක් ඇතිකරගෙන මේ යහලුව දෙදෙන ඒ දිසාවල ගමන් කරනවා අන්නේ කාල තමයි අපේ භාග්‍යවත්තු අරහත්තුව බුදුරජාණන් වහන්සේ මේ මහපොලබට පාලවෙලා සම්මා සම්බුද්ධරා ජලබල පවත්වන ලදොතුම් දහම් සක ඇතිබ අනු පිළිවෙලින් උරුවේල කාශපාදීන් දමනය කරලා පජගානුවර වාසය කරන්නේ. හිමවාසය කරන කාලෙක දවසක උපතිස්සනම් වූ පරිබ්‍රරාජකතුමා පරිබ්‍රාජකාරාමයට ඇවිදගෙන යනකොට මහා පින් නැති අස්සජි මහා රහතන් වහන්සේ පින්ද පාත වඩිනව දැක්ක. දැකල හිතන නෑ මයා ඒවරූපු ආකප්ප සම්පන්න්න ව පබ්බජිතෝ දිිට්හ පුම්බපු සන්ත ධම්මේනනාම ඒත් භවිතබමං මීසා සාන්ත උපශාන්තවේශවිලාස ධරන ආකල්ප සම්පත්තියෙන් යුක්ත. සොඳරු පැවිද්දෙක් මින් පෙරමා කිසිදාක දැකන. ඒ කාන්තෙන් මේ උතුමානන්ගේ හරදයා්‍යන්තරෙහි ශාන්ත දහමක් නවාතැන් ජනැත්තිබිය යුතුයි කියලා මෙහෙමහි තැල්ලා කල්පනය කරලා. සංජාත ප්‍රසාධයෙන්යුක්තව ප්‍රශ්ණයක් විමසීමේ කැමැත්තෙන් අස්සජි ස්වාමීන් වහන්සේගේ පිටු පසින් පිටුපසින් ගන් කරනවා. ඉතින් අස්සජ ස්වාමීන් හස පිණ් පාද ලබාගෙන සුදුසු තැනකඩ ඇවිල්ලා දානිවලඳන්න දැන් සෝදානම් මෙෙනවා. ඒ වෙලාවේ අට පරිබ්‍රාජකතුමා උපතිස්ස තමා සතුව පවතිනවා පරිබ්‍රාජක පීටහෙ කළලා පුංචි පුටුවක්.ඒ අරගෙන තම යන හැමතැනකම පරිබ්‍රාජකවරු යන්නේ අන්නන්නේ ංච පුටුව පූජා කලා වාඩිවෙන්නට අස්සදිස්වාමින් වහන්සේට අසදිස්වාමින් වහන්සේ ඒ පරිබ්‍රාජක පීටහේ වාඩිවෙලා දානිි වැලඳවා. උපතිස්ස පරිබ්‍රරාජකතුමා තමන්ගේම පැන් කෙන්ඩියෙන් පැන් පෝජා කලා. දානිවලඳලා නිමවුණා අවසානයේදී, උපතිස්ස පරිබ්‍රාජිකතුමා විමසනව කෝවාතයේ සත්හා. කස්වාතුවන් ධම්මං රෝජේසි ඔබේ ශාස්තෘෝන් වහන්සේ කෞුදු තුමානෙනිි කස්වාතුන් ධම්මන් රෝජේසි, ඔබ කාගේ ධර්රමියකටද ප්‍රිය කරන්නේ අන්නේේ වෙලාබේ අස්ස ජිස්වාමීන් වහන්සේ වදාළ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි මගේ ශාස්ත්‍රෘෝන් වහන්සේ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර් ධරමිය තුළයි මම හික්මුණේ. ඇම තහනවා ින්ංවාදී පනායස්මතු සත්හා ස්වාමීන් වහන්සේගේ ශාස්තරූන් වහන්සේ කෙබදුු දහමක් දමීලූ කේටුගන්වන්නේ අන්නේෙ වෙලාබි තමයි ඒ ධම්මා හේතු පභභා තේ සංහේතු තත්හාගතුෝ ආහ තේ සංචයෝ නිරෝද්හෝ ඒවං වාදී මහා සමනෝ කියන මෙන මේ ගාත්හා ධර්මය එදා තුරු සෙවනෙදී. අස්සජි මහාරහ අන්වහන්සේ විසින්. උපතිස්ස පරිබ්‍රාජකයන් වෙත දේශනා කොට වදාලි. බලන්න පිින්වතුනි පිනක මහිමය මේ සතර පදගාතහාාවින් මුල් පද දෙක ඒයනෙ. ඒ ධම්මා හේතු පබවා තේ සංහේතු තත්හාගතුවාහ. යම් ධර්මයෝ හේතුන්ගෙන් හටගනී නම්. ඒ හටගන්නා හේතුූහු තතහාගත බුදුරජුන් දේශනා කරතිී. තතාගත දම්රජුන් දේශනා කරනම. මෙන්නමී? පද දෙක කියබෙනකොට මේ උපදිස්ස පඩි බ්‍රාජගතුමා සෝතා පන් ආර්ය ශ්‍රාවකයෙක් බෞන්ට පත් වන. ඉතුරු පද දෙක. තේ සංචයෝ නිරෝධහෝ ඒවංවාදී මහා සමනෝ කියන මේ පද දෙකැහුුණේ සෝතා පන්න වනාට පස දැම් බලන මේ ගාතාව වැඩි වෙලාවක් කියන්න ඇනනි දේශනා කරන්න මේ බලන් ඒ ධම්මාහේතු පබවා තේසංහේතු තත්හාගතු ආහ තේ සංචයෝ නිරෝ්ධෝ ඒවංවාදී මහාසමනෝ මේ ගාතාව කියන පොඩි වෙලාවයින යන්නේ නවොත් මුල් පද දෙක එහනෙන කොට සෝතාපන් වෙලා අවසන් පද දෙකැහුුණේ සෝවාන් ශස්්‍රාාවකයකුල් ලෙස සිටියදේ. මලන්න පිනක පුුණ්්‍ය මහිමයි එදා සර්ධතාපත් ජීවිතයේ පිදූ මල්ලාසනේ පින. එෙදා බුදුගුණියයට අබනත වූ මහිමේ දම් මල්කුල්ඩයක් දරාගෙන දින හතක් නොසෙල්වී සම්බුදු රජුන් අනෝමදස්සී. පිදූ පිනේ බලය අදමෙලෙසින් පද දෙකක් අහනකොට පද දෙකක් අහනකොට සෝවාන් ආර් ශ්‍රාවකයක් බවට පත් වුණා. ගාත්හාාව දේශනා කළ ඇවසන් වනාා ඉන් ඔබ්බට වූ මාර්ගඵල අවබෝධෙත් සිද්ධ වන්නේ නෑ. භවිස්සතිය එඇත්හකාරන එහෙනං මේ තුළයම් කාරණයක් තිබි යුතුයි කියයා මමා භන්තය උපරි ධහම්ම දේශන වර්ටහිත. ස් මින් ඔබට දහම් දේශනා කර අවශ්‍යනෑ එත්තක මේ වොහෝතු මෙ පමන්නම ප්‍රමාණවත්. කහන් අම්හාකන් සත් හා වසතී කෙළැහවා. අපේ බුදුරජාණන් වහන්සේ කොහේද වැඩයින්නේ. දැන් පතිස්ස පරිබරාජගතුමා එ වෙනකොට බුදුරජාණන් වසේ දක්ලනෑ දැන් ස්ෝතාපනු නහමහනවා. අපේ බුදුරජුන්දැන් කොහෙ වැඩයින්න බලන්න සෝතා බන්න වෙච්්‍ර ැෙනකුගේ හදවතති ඇතිවෙන ්‍රද්ධමීමේ ඒ වෙලාබේ වේලු වනාරාමයේ කියලා. අස්සජිස්වාමීන් වහන්සේ ප්‍රකාශ කලා. බන්තේතුම් මේ පපුරතෝ ගච්චත අහංමහියන් සහයකස්ස කතපටින් යම් ෝචෙත්වා තංගහෙතුවාගමි සාමි. ස්වාමීන්ණන් වහන්සේ කල් ඇතිව යන්න මගේ මිත්‍රයෙක්ේ නොය මිත්‍රයාට ලබාදිීප පොරොන්දුවක් තියෙනවා. ඒ පොන්දු ඉෂ් කක් ලොම එන්න. මෙහම කියල උපතිස්ස පරිබ්්‍රාධකතුමා කියන්න බෑදැන් උපතිස්ස උතුමන් වහන්සේ තම මිතුරු කෝලිත පරිබරාජකයන් සොයාගමන් කලාා දුටුවනින් මෑතින්ගෙනවා. ඇතින් එනෙනව දක්කා ය උපෙස තුමන් වහන්සේ. ඉන් අනතුොරුව ඒ කෝලිත්ත පරිබ්‍රාජකතුමාට වැටහෙනවා මොකවන්න ඕන අනයේ දිවසේ සු විය. මගේ මිත්‍රයාගේ මුහුණේ වරණය වෙන දවගෙනනම අතිස්්‍යයින් ප්‍රසාධ ජනකයි. අධානී නාමතන් අධිගතම්භවෂතයේ කාන්තය අමා නිවන් අවබෝධ කරලා ඇති. ඒකයි මේසාහ ප්‍රසාධ ජනකවක්ගේ මුව මඩලෙතියේට බලන්න සෝතා පන්න වනාම මුහුණේ වරණය පවා. බහෝම දැකුම් කල් වෙනවා. ප්‍රසාධ ජනක වෙනවා දර්ශනීය වෙනවා. රමණීය වෙනවා චිත්තාකර්ශනීය වෙනවා. ඉතින්නේ වෙෙලාවේ අහනවා අමුෘර්තයෝබ ලැබවද. ආමාව ස්වාමතං අධිගතන් ඕහ මම අමුෘර්තය අවබෝධ කලාා කියලා. උපතිස්ස උතුමන් වහන්ස ප්‍රකාශ කලා මටත් දෙන්නේ අමාව අන්නේ වෙලාවේදී. අර ගාත් හා ධර්මේ මොකක්ද ඒ දම්මාහේ තුපපභවා කියෙන මේ ගාත් හා ධර්මය මුළුමනින්ම දේශනා කළ. හතර පදි අාවසන් වෙනකොට. කෝලිත්ත පරිබ්‍රාජිගතුමා සෝවාන් ආරය ශ්‍රාාවකයෙක් බවට පත් වුණ. අහනවා කහන්නෝ සත්හ අපේ ශාස්්ටනාසෙ කොහෙද වැඩෙඉන්නේ. බලන් ඒ දහරමි අවබෝධ වනාට පස්සේ බුද්ධේ අවෙච්චපසාදයෙන සමන්නාාගතෝනි බුදුරජාණන් වහන්සේ ගැන නොසෙල්වෙන පැහැීමක් ඇතිවෙනමනි. ඉතින් වේද වනාරාමය කියලා දැනගෙන දැන් දෙන්නම යන්න සෝදානම් වෙන්නේ. අන්නේ වෙලාවේ උපතිස්ස. උතුමන් වහන්සේ තමන්ගේ පෙරආචාරිවරයා වූ සංජේවත ගියයා ගිහිල්ල බුදු ගුණ කිව්වා බුදුගුණ ක කියලා කිවවා පියමමු ඒ භාග්‍යවතු උන්හන්සේ බලන්නට සැනසමු ඒ බුදු සුවවිඳවිද පැමිණෙන් ඔබමා සමඟ අන්න්‍ය වෙලාබේ. මෙ අහංකාරඕ ඊර්සියාෙන් පරවස වූ සංජයේ ප්‍රකාශ කරනවා මට එහෙම කරන්න බෑ ම හැලියක් වෙලා හිටිය මට ැදක් වෙන්න බැකිවවා. එනිසා ඔබයන්න ඔහු වහනවා මේ ලෝකයේ ප්‍රඥාවන්තයෝද වැඩි මේ ලෝකයේ. ්‍රඥාව ැති අයිද ැඩි. ඒ වෙලාව උපතිස්ස උතුමන් වහසේ පිළිවදන් ලබාදිනවා මේ ලෝකෙ ප්‍රඥාමන්තුවා ඩුයි කියලා. ඒ වෙලාවෙේ සංජයේ ප්‍රකාස කරනවා එහෙ නම්. ප්‍රඥාමත්ත ස්වල්පදිනා ශ්‍රමණ භවත් ගෞතමයන් වෙත ගියා කියලා මගේ පිරිසාඩුවන්න මෝඩි ඕන තරම්මාවෙත පැමිණේබිකිව බලන්න බුදපතක් ලැබුණ මදුර ආරාධනාවක් ලැබුණ ඒත් අවස්ථාව ගිලිියවාගත් අහංකාරකම ඉරිසියාාව මසුරුකම. ලාබ සත්කාරවලට බසඟවීම අහෝ මොන්න තරන්නම් අන්තරායි කරයිද. කල්ප කෝටි ගණනකින් ලැබන බුදුසසුන අහිමි වී සංසාරදුකට නැවත වැටුණ. ඉතින් බුදුරජාණන් වහපේදැන් වෙවලු වනාරාමි වැඩයින්නේ. පන්සේයක් අතමැසිය හිටියනේ සංජයට උපතිස්ස කෝලිත දෙදෙනගේ මිත්‍රවරු ඒයටත්කි වපි අමුයි කියෙලා. පන්සේම යන්න ලෑස්තිවුණ නමුත් එතනින් දෙසය පනක් ඇ අතර වුණ. දෙසිිය පනහක් සමග තමයි දැන් වේල් වනාරාමි අඇනි ලන්න අසත් පුර සෑසුරනිසා දෙෙසිියය පණහගට බුදු සෝවිඳන්න නැති ාවස්ථාව. නැති වෙලාගගේ දහම් සුවවිඳින්න්න බැිය වුණ. ඉතින් බුදුරජාණන්වාහස වේළ වනා රාමි වැඩඉන්නවා. වැඩඉන්න ගමන් ඒතින් දෙසිය පනාාග පිරිසක් සමගමේ දෙදෙන එනවා දැකළ ඒතම් මේ සාාවකයුගම් භවිස්සඇති අගම් බද්ධයුගං මහන අර බලන්න මාවෙෙත පැමිණෙන්න්න පරිසුවය එන්නේ මගේ මේ සාාසනනි අග්‍රස් රාවක් පදමිය ලබන හද්‍ර ්‍රාවක පදවිය ලබන දෙනමයේ කියලා භාග්‍යවතුන් වහන්සේ එන්න වෙත පැමිණෙන් පෙරාතුවම ඒ විවරණය ලබාදුන්නන් අර පින් බලය නිසා. ඉතින් එලෙසින් පැමිණිලා මේ දෙදෙනටම දහම් දේශනා කරලා. අවසානයේදි ඒහි භික්ෂු භාාවෙන් පැවිදි උප සම්පදාව ලබා දුන්නා. ඉතිං අර දෙසිය පණහක් පිරිස හිටියන මේ දෙසේ පණහක් දෙනාා එක්ක බනකතාාවෙන් මහරත් භාාවයට පත් වන. ඇැයි සාරිපුත් මුොගල්ලා ස්වාමන් වහන්සේලා. එපමණකින්මත් රහත් භාවයට පත්තු නේ නෑ. මහමුක්ගල්ලානවාමින් වහසේ, දින හතක් ඇතුළත. මඟදරට කල්ලවාලකින ග්‍රාමයේ භවනා කරමින් සිටියදී. තිීන මිද්්‍ය දැමැති උපක්ලේශය දුර කිරීම පිණිස බදුරජාණන් වහන්සේ ධාතුකර්මස්ථානය කියා දෙන්න. අන්නේ වෙලාවේ අරහත් පලබිමුක්තියට පත්වන සාරිපුත්ත සාවාමින්න් වහසේ පැවිදදි වෙලා දින පහළවක්ගත වෙනදා බුදුරජාණන් වහන්සේ. රජගානුවර සූකරකතලිනේ වාසය කරමින්. දීගණක පරිබ්්‍රාජකයාට වේදනනා පරිග්ඥා සූත්‍රයේ දේශනා කරන වෙලාවේ. ඒ අහගනින් දල දේශනාව අනුසාරයෙන් ඥානයමේ වල උතුම් අරහත්තල විිමුක්තියට පත්වුණ. ඉතින්නේ සාරීපුත්්ත ස්වාමින් වහන්සේ මුළු ජීවිිත කාලය පුොරාවටම අසූ දාහක්තමන මිද්‍යයා දුෂ්ටික පවුල් සම්මාදිිට්ටියේ පිහිටුවල සාන්ත අමාන් නිවන්සුවය ඕුනට ලබා දුනමේ බුද්ධසාසනයේ අග්‍රස්රාවක බදබිය ලබවා දෙවියන්සේත ලෝකයේ වැදුම් පිදුම් ලැබවා මහා සංග සංස්ථාවට පුදුමාකාර පරමාදර්ශයක්ගේ උතුමන් වහන්සේ ලබා දුන්න. ලබාදීලා ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් වඩින්නට පෙරම. ඒ. සාරිපුත්ත ස්වාමින් වහන්සේ අනන්ත ඉර්දි ප්‍රාතිහාරයෙන් දෙවියන්සේතු ලෝකයම පුදුමයට පත්කරලා. පිරිනිවන් වැඩි ආන්නේ පිරිනිවන් වඩින නිමේශයේදී. මහා සංගරත්නය අමතා ේශනා කරනවා ලැබෙන ඕනම දේකින් මම කුසපුොර වගෙන බොහෝම සැනසිල්ලේ මේ මහනජීවිතය ගතගලා නුබත් එසේම කරන්න. බත් පිඩු හතරක් ාහගට බඩේ ඉඩතියාගෙන හැම වෙලාවකම වලඳන දානයක් වලඳන්න. ඒක නිවන පිණස යොමු කරන ලද සිත් ඇති භක්ෂුවට බොහෝම පහසුයි ොහොම සැසිලි දායකයි සිවරක් වනත් එහෙම තමයි විලි බහැන ප්‍රමාණයට කැපසරුප්චීවරයක් වයාගෙන අල්පේච්චව පරිහරණය කරන්න. ඒේ අනයක් හයනවනම් පරිියන්කයක් බැඳගෙන වාඩිය වුනාහම දනමඩලු තෙමෙන් නත්තඒ හොඳට මැතියි කියෙල කල්පනා කරන්න. එවගේම යෝ සුහන් දුක්හතෝ අන්ද සැපයක් මේ ලෝකි තයෙනවල දුකක් හැටියට දකින්න. දුක් මත්්දක්කි සල්ලතෝ දුක් වේනම් එක හුලක් හැටියට දකින්න. මෙ දෙකේ මෝබනු පැටලි ලෝකේ නෙතර වෙන්න බලන්න. කිසිම දවස පාපිච්ච කෙනෙක් වෙන්න පපා. පුසිහිත හින වීරියෙන් යක්තවෙන්න පා. පස්ෘතයෙක් වෙන්න පාමා දහම් අසන්න තුනරුවන් වහන්සේට අත්‍යාදන ගෞරුවයකින් පිළි අරගෙන පිළිපැදලා මේ දෝකේ නිතර වෙලා යන්න. බහුස්ෘත වෙන්න නුවනැති කෙනෙක් වෙන්න සීලයෙන් සමාධියෙන් යුක්තවෙන්න. චේතෝ සමත්හෙයි යෙදන්න තුනුරුවන් වහන්සේලා විෂෙහි අප්‍රමාණ ගෞුරවයක් පිහිටුවාගන්න. කෙලෙස් ප්‍රපංචයන්හි ඇලෙන්නටේපා විරාගී නිමන සොයාගෙන යන්න. ගමේබේවා අර්‍යබේවා නිමනයක බේ බයි ස් තලයක වේවා. හතන් හසල වැඩයිඉන්න බොහොමිය සැබවින්ම රමණීයයි. එනිසාම රමණීයාණ අරං්ඥානි යත්හන රමතිය ජනෝ වීතරාගා රමිස් සන්ති නතේකාම ගවේසි නෝගෙලඇතුමවා. ඒ උතුමන් වහන්සේ වදාලා නිධානයක් පෙන්වන යම් කිසි කෙනෙක් ඒය නිධානය පෙන්වන්න තපව කැඳවාගෙන යද්දි. ඒ නිධානේ පෙන්වන්න අපව කැඳවාගෙන යන කෙනාගෙන වෛර කරන්නටපා හ පෙන්වන්න හදන්න නිධානයක් නිදා කරල් හරි ගහල බැනල් හරි පෙන්වන්න නිධානයක් නිසා ඒ බඳු නිධානයක් බඳු සම්මා සම්බුද්ධ ශාසනය පෙන්වන නිවන් මග පෙන්වන පණඩිතයන් භජනය කරන්න දිහෙම කළොත් නුබලාට වරදින්නේිනෑ. අවවාද අනුසාාසනා ගෞරවයෙන් පිළිපදින්න අසභාච නිවාරයේ පැරදිදේවල් වලින් වලකින්නට ඒ උතුම් මග පෙන්බීමක් වෙනවා. මෙලෙසින් ඒ රහතන් වහන්සේ වදාලා. ඒ රහතන් වහන්සේ ප්‍රකාාශ කරනවා. පංචාභිඥ්ඥාවන් උපදවාගන මට වෙෙසක් ගතවෙන සිද්දවුණනේ නෑ. අරහත්ඵල විමුක්තියට පත්වන මුොහෝ දේදීම පංචාභික්ඥාවන් මාාවත ලැබුණා. යතාාපි පබ්බතෝ සේලෝ අචලූ, සුප්පත්ඉට්ිතු ඒවම් මොහක්කයාභෙක්කූ පබ්බතෝ වනවේදතිී. මහා පරවත රාජ්‍යෙක් කිසිදු සුල්ලඟකින් කම්පාවෙන්නෙන ආනේ මගේ මෝහය ගෙවීගිය නිමන්සුව අවබෝධෝූ ්‍යික්ෂුව මොන හේතුෝකවත් කම්පාවෙන්නනෑ කෙල ප්‍රකාස කළ. අනං ගනස්ස පෝසස්ස නිච්චන් සුචිගවේසිනෝ වායාලක්්ගමත් තම් පාපස. අබ්භමත්තංවකා ඇති අනංගන වූ පිරිසුදු ජීවිතයක් ඇති උතුන් වහන්සේ නිච්චන් සුචි ගවේසිනෝ නිතරට පිරිසුදු දේම හොෙනවනං. ඒ පිරිසුදු භාවය හයෙන කෙනාට. හරියට කේසාග්‍රයක් පමණ වූවද සුළු පාපය මහ වලාකුලක් වගේ පේෙ පුංචි ඌද පාපය දුරරලා කුසල් දහම් වඩන්නයි. ඒ උතුමන් වහන්සේ ප්‍රකාශ කළේ. නාබි නන්දාමි මරනං, නාබි නන්දාමි ජීවිතන් කාලංච පතිකං කාමී බිසම් භතකෝ යතා. ට මරෙන්න්න හෝ ජීවත්වෙන්න්න හු අතුුවමනාවක් නෑ දැන්මා පිරිින්වන් වඩින කාලය බලමින්මයි මේ වාසේ කරන්නේ කියෙලා මහා සංගරත්නේ වෙත දේශනා කලා ප්‍රකාශ කලා ඔ බයේනමිදම් මරන මේේ නා මරනම් පච්ඡාබා පුරේවා ඉස්සරහින් බැලුවත් පිටුපස්සෙන් බැලුවත් අනාගතයෙන් බැලුවත් අතීතෙන් බැලුවත් මරනේමයි මරනේමයි නා මරනම් පචජාබාපුරේවා. නගතෙන් බැලුවත් අතේ ෙෙන් ැලුවත් කොයි පැත්තෙන් ැලුවවත් මරණයෙන් නො පැමිණීමක් නම්නෙ පටිපජ්ජතමා විනස්සතහ හනෝෝමා උපජ්ජකා අහෝ විනාසවෙෙන් දෙපා නැසී යන්නටපා මේ සැනසම්පත්්‍යය මගහරවාගන්නටෙපා ධරම මේ හැසිරෙන්න කියලා බොහෝම මෛත්‍රියෙන් එදා සාරිපපුත්ත ස්වාමින් වහන්සේ දේශනාකොට බදාලා නගරං යතතා පච්චන්තන් ගුත්තන්තර බාහිරං ඒවන් ගෝපේතහ අත්තානං කනෝබෝමා උපද්ජකා කනාාතී තාහිසෝචන්ති නිරයම්හි සමපපිතා කියලා සාරිපපුත්ත ස්වාමිින්වාසේ වදාලා මේක්ෂණ සම්පත්තිය බැහැරවෙලා යන්න දෙන්න එපා ආරක්ෂා සංවිධාන සහිත නගරයක් සේ සිතාරක්ෂා කරගන්න කිසිදු ක්ලේසයකට ඇතුළ වෙන්න දෙෙන්ටපා උපසන්තෝ පරතෝ මන්ත භානී අනුද්ධතෝ පසාන්තවෙෙන්න්න ධරමේ ඇලෙන්න පමණට ගත්තා කරන්න චපලබෙන්ට එපා ධනාති පාපකේ ධම්මේ ධමපත්තංව මාළතුෝ පාපී ධර්මයන් කම්පා කර ඉවත් කරන්න උපසන්තෝ පරතෝ අප්පාසි පාපකේ දම්මේ දුुමපත් අංග මාලතෝ. උපසන්තෝ අනායාසෝ විප්පසන්නු අනාවිලෝ කල්යාන සීලෝ මේේ ධාාවී දුක්හස්සන්තකරෝසියා උපසන්තබ. ප්පසන්න සිතින් යුක්තව නොකැලබුන සිතිින් යුක්තව, කල්්‍යයාන සීලී පැවතුම් ඇතිව නුවනින් ප්‍රඥාව පුරස්සරකරගෙන මේ දුකාව සංකරන්න බලන්න. නැ විශසේ ඒකතියේ සු ඒබං අගාරී සු පබ්බ ජිතේ සුවාපි. සාධූපි හුත්වාන අසාධහොන්ති අසාධුහුත්වා පුන සාධහොන්ති. මේ මනුසලෝක ජීවත්වන ගිහි පැවැදිඇතමුන් කෙරේ විශ්වාසේ පිහිටුවන්නට බැ ඒ තුෝකුමක් නිසාද. සත් පුරුස වෙලා මේ අසත් පුරුස වෙන මේ අසත් පුරුස වෙලා මේ සත්පුරුස වෙනවා. එනිසා එහෙම කෙනෙක් චල්ලිය කෙනෙක් වෙන්නට එපා. අචල්ල ජීවිතයක් වෙත මේ ධර්ම මාර්ගයෙන් ගබන් කරන්න. කාමත් හන්දෝ ච්‍යාබාදෝ තියන මදධංශ භික්ුණු උද්ධච්චං විචකිච ාචය පංචේතය චිත්තක් ලේසියා මෙන මේ පහ පංච නීවර්ණ ධර්මණනි මේව සිත කලසෙනවා මේ මහදබත් හිෙතියාගන්නට එ බා මේ දෙකේදී මේ පංච නීවරණයන් දුර කල්ල දාලා සත්කාල බන. නිින්දා පහහාසැලබුණක් කිසිමදේකට ඇලෙෙන්න්නේ ෝ ගැටෙන නැතිව මේ ගමන ගමන් කරන්නය කියලා. ඒ උතුමන් වහන්සේ ප්‍රකාශ කලා. ඒම ප්‍රකාස කරලා, මේ මහා පොළබ ෝ මහසාගරය හෝ අනන්ත භිශ්වයහෝ උපමා කරන්න බෑමාලද සැනසීමටේ බුදුරජාණන් වහන්සේගෙන්. අවසාන මසේ නැවැත්නිිනු බලාට මතක් කරන්නේ. අප්‍රමාදීභ කුසල් දහම්හි, යෙ දෙෙන්න්න. ඒහම කුසල් දහම්මි හෙදිල මේ දුකිත සංසාර්දුකින් අතමිදීම මේේ මාාවතය ගමන් කරන්නය කියලා. සාරී පුත්්ත දම් සේෙනමි උතුන් වහන්සේ ඒ සිරිමූ මඩිලින් වදාරලා මී මතකම්පාකරවමින් පිරිනිවන් වැඩිය. අද දහම් කතාාවෙන් කොබට කියාදුන්නේෙ ඒ අග්‍රස් රාාවක සාරී පුත්ත උතුමන් වහන්සේගේ. මිහිරි ඉතිහාස කතාාපුුවතයි ඒක සෑහෙන තරම් හදබතේ පිහිටුවාගෙන ඒකයාදීපු බණපදය ඒ මිහිරිි සංසාරගමන ඒ කා සංක්‍යය කල්පලක්ෂයක් අභි ජිහිත හිතගින් පැමිනිච හැටි. බදුරජාණන් වහන්සේට හරහතන් වහන්සේලාට අබනත බෙත්ත හැටි. ඒ වගේම ඒ උතුම් ප්‍රඥාව දියුණු කිරීම පිණිස සංසාරගමනය ගුණපපුරප පහැටි. මෙව තමගගේ ජීවිතයට එකක තුගරගෙන කකදාවෝ නිවමින් නිබෙන් මි උදාාර් චරිතාපදාානින් ඔබෝ බේ ජීවිතයට ආදර්ශ නබාගන්, ආදර්ශ ලබාගෙන සැනසිලි ගමනක් කියන්න දු්‍යත ගමනක් කියන්න පා. ොම සැලසුම් සසාහගත ගමනක් කියන්න මේ නිමන පිණස. අපි අනි හැමදේීම සැසම් කරා. වන් ගමන විතරයි අපි සැසුම් කරගත්තයන තිේ නිසා මේ ජීවිතය තුළල පහිට දසපුුණයක් ්‍රියයාාවන් අප්‍රමානාකාරයෙන් සිද්ධකරගෙන පුළුවන් බොහම සැලසුම් සහගත ගමනක් කියන්නට වරදින්න නැතිව සතරාපායේ නොවැටෙන්න්නට වග බලාගන්න ඉතින්න්න එනිසා මේ කියයාාදින දහම් පනිමිඩයෙන් ඔබේ මතුගමන සුරක්ෂිත කරගෙන නිවන් පුර වැද සැනසේෙන හොදක්වාම. සාන්ත සවදායික මාවතේ ගමන්යන්නට ගමන් වඩින්නට මියවදාාර තර දරමානු සාාසනාව. මඟ පෙන් වීමක්ම වේවා කෙළමමාශිරුවාද කරනවා. සුජීවත්ව සිටින ස්වරණනා චන්ද්‍රිකා, ඉලේ පෙරුම වන තම මෑනිියන්ගේ දස් විසි දෙක හත්වනමමාි දිස්වන දිනට ඒදෙන ජන්මදිනේ වෙනුවෙන් එතුමියයට නිදුක් නිරෝගී සුව පත් භාආාවය ප්‍රාත්ථනා කරමින්, පින්වත් චතුරා නිසා ඉරෝෂා කියන දියනිවරුන් දෙනා තමයි අද මේ උතුම් ධර්මදානේ පින්කම සිද්ධ කරන්නේ. ඉතින්න්නේ බැති බරදායකත් පෙන් අමා දහම් ලෝකෙට් ඇසෙන්ඩ සලස්වල ඒඇත්තුො පිහිටුවා ගනු ලබ්බනයම් ප්‍රාර්ථනාවක් වේනම් ඒ කාආන්තෙන් ෂ්ටබේවා කෙළ පියාශිරුවාද කරනවා. විනූජ ඒවගේ අශ්මිනිසා එවින් කියන දරුවන්ති දෙෙනටත්, තම දිවි ගමනෙති කල්්‍යාන් මිත්‍රශ්්‍රයම ලැබේවා කෙළේ ඇත්තු පාර්ථනා කරනවා. ධර්ම දේශනාව සිද්ධ කරබස්වාමින්න් වහන්සේටත් ඒවගේ මැනත්තෙ ෆෙම්කාරය මන්ඩි හැම දෙනාටමත් ලක්වාසි ලෝවාසසිනු දෙනාටමත්. උතුම් ධරමාමාවබෝධම වේවා කෙේ ඇත්තු පින් සිතිින්යුක්ත ප්‍රාර්ථනා කරනවා ආකා සටහාචබුම්මට්ඨා දේවානාගා මහිද්ධිකා ප්ഞන්තං අනුමෝදිිත්වා චිරං රක්හන්තු සාසනං ඉදං වෝ ඥාතිනංහෝතු සුඛතාහොන්තු ඥාතයෝ එත්තාාවතාච අම්මේහි සම්भතං පුഞ්ഞ සම්පදං සම්බේ සත්තා අනුම දන්තු සබබ සම්පත්ති සිද්ධියා ධරම ස්්‍රබනා නිසංස බලයෙන් ඔබ හැම දෙනාටම උතුම් ධර්ම බෝධයෙම සිද්ධ වේවා කියලා මමා ශිරවාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්චං වද්ධා පචායිනෝ චත්තාරු ධම්ම වඩ්හන්ති ආයුුවන්නෝ සුඛං බලං. ආයු ආරෝග්‍ය සම්පත්ති සංග සම්පත්දි මේ වච්ච. අත්හෝ නිබාන සම්පත්ද ඉමිනාතේ සමිජ්ජතු. සිත්නි තස්සපපුව ධර්මාණු ශාසනාවයි මෙලෙස නිමාවට පත්වනේ. ඉතාමත්ම වැදගත්වෝටේෂනාවක් ඔබස්ත්‍රපණය කලි අපි ඉධර්මසාකච්ඡාවේදී තවත් ධර්මයෙන් ජීවිත යාලෝකමත් කරගන්නට අනුශාසන ලබන්නට හැකියා පත් තිබෙනවා එනිසා. न्දිගට වැඩසටන සමග ර ந்தන්නට ඔබට රාධනා කරමීමින්, පචන බලංගඩ ද ස්वाම හන්සේට, නිදුක් නීरोගේ රකා, තු වූ ධර්මාව පෝධය ප්‍රාථනා කරමින් අපි කெටවිராමයක් ලබනවා, ඉරිදා සිත්න தසපුුව වැඩසටනෙන්. න් අ අපි නවතත් සූදනම් වෙන්නේ ඉරිදා සිත්නි තස්සුපුුව ධර්මසාකච්ඡාව ආරම්භ කරන්නට. ඉරිදාා සිත්න තසුපුයේදී අදත් ඔබට බොහම වටිනා වූ දේශනාාවක්ෂශ්‍රමණය කරන්නට ඉඩාවකාශ ලැබිල අපි දැන් ධර්මසාකච්ඡාවට යමමු වෙලා තිබෙන තැන මේ වස්කාලය තුළද. අපේ කෞරවනය මහා සංගරත්නය වස් සමාදන් වෙලා පැඩඉන්න කාලයක් පසුගේ සති අපේස්වාමින් වහන්සේ ගිහි උපාසකයන් අතර අගව ස්භවකට පත්වීම සම්හන්ධ වූ දේශනාව සිදු කර නිසා මබට මතක් කලග සතියේදත් මේ වස්කාලයේදී අපිටඒ භහග්්‍ය තිබෙනවා. අපේ ජීවිතය තුළත් අපමකුසලයක් ැස් කරගන්න පුළුවන් සියූපසේනකූ පස්ථාන කිරීමට භික්‍ෂුණ හසට වැඩි වශයෙන් පෙළබිෙන කාලයක් නිසා. අපිට ඒ අවස්ථාව වදාවෙලා තිබෙනවා අය කියෙන කාරණේ. එති මහිතනිමට අදවස්තුර දෙ අපිස්වාමන්හසේ ඇසුරේ මේ සබහඳවත් තවත් අනුශාසන අලබන්නට හැකියාවක් තිබෙනම්. බොහොමත්ම ගෞරවේෙන් දසිත් සපපු ධර්ම චාවටනවතවාරයක් අපි පූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේව මහත් ගෞරව යුත්තව පිගනු ලබනා අවසරයි ස්වාමන් වහසේ ස්වණහස අද ධර්ම සාකච්චාව හාරම්භ කරන ොතේද ම වහන්සේ වෙතරියොමනට බලාපපුරොත්වෙනීමේ වස්කාලය. විශෂයෙන්ම ගෞරවනය මහා සංගරත්නය බුදුරජණන් වහන්සේ අනුදැනවදාලා ආකාරයට වස්සමාදන් වෙලා ඒ බුදුරජණන් වහන්සේගේ ධර්මමාර්ගේ හැසිරෙන. වාමින්න්හසේලාලයි යිද්‍ර මේදක්වාම වැඩිහින්ින් අව සියලුම් ස්වාමින්න් හන්සේලේ කටයුත්ව වෙනුවෙන් බොහොම ගෞරවෙන් යුක්තව නියුක්තව සිටින කාලයක්. යතරතුර විශෂේම පහෝගි කාලයේද මේ වස්සමාධන්නේීම පිළිබඳ විධ මතයන් සමාජයේ කරලයේ කතාබාට ලක්වූ නිසාවන්ම අවබහන්සේගෙන් අරසාකචචාරම්බේදයේ සම්බන්ධව දැනගන්නට කැමති ස්වාමින්න් හන්ස ස්වමහස වස්සමාදන් වන්නට භික්‍ෂූන් වහන්සේට දුජණන් වහන්සේ අනුදන වදාාළ ආකාරයයක් තිබෙනවාද ස්ථානයක් තිබෙනවාදේ සඳහා කැප ක්‍රමවේදයක් තිබෙනවාද ස්වාමි වහන්ස අවසරයි ස්වාමිනාහස. සෙල් දෙනාටම තෙරවන් සරණයි අද සිද්නෙත් අසපුව ධරම සාකච්්‍යහාාවට සබන් දෙන මහා සංගරත්නය ඇතුළු හැම ස්්‍රාවකයකුටම මේ කියාදෙන දහම්කරුණු මනාව සිතේ පිහිටුවාගෙන මෙලොව පරලොව සසර ජයගෙන උතුම් ධරමාව බෝධයෙන් සැනසීම දක්වාම මේ උදාරතර මඟ පෙන්වීමම් උපකාර වේවා කියලා මම පළමුකොට ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා. පින්වත්වරුණ තුල්ලෝකාග්‍ර වූ බුදුරජාණන් වහන්සේගේ පැනවීම් අනුවතමයි අපි පැවිදදන් ලෙස මේ ජීවිතය තුළ අපේ හැසිරීම් සකස්කරගන්නේ. යටත් පරිසේෙන් කිව්වොත් ගමනබිමන පවා ඒ භාග්‍යවත් බදුරජාණන් වහන්සේ වදාල සිකපද නියමයන් උල්ලංගනය නොවනාකාරයෙන් පැවැත්වී යුතුයි. එක තමයි භික්‍ෂුන් වහන්සේ නමකගේ උතුම් චාරිිත්‍ර සීලය නැත්තං වාඩිට්‍ර සීලය කියල කියන් ඉතිං වස්සමාදන්වීමත්වරු දැම්මේ කාලෙ මහා සංගරත්නය වස් සමාදම් මෙන වස්සමාදම්මිම පිළිබඳවත් බොහෝම ගැඹුරින් බදුජාණන් වහසේ වස්සූපනා එකක් හන්දකය දේශනා කරමින් දේශනාකොට වදාලා. ඉතින් වරු නාපු ප්‍රශ්නයට යම් පිළිතුරක් ලබාදුන්නොත් න භික්කවී අසේනාසනිකේන වස්සං උපගන් තබබං කියලලා භාගෙවතුන් අප දේශනා කරල තියෙනවා. සේනාසනයක් නොවන තැනක වස්සමාදම්මීම තිදු කල යුතුනේ වස් සමසාදන් වෙන් න්නේනි තැනුත් බුදුජාණන් ව අප දශන කර තියෙනවා. ඒකට බරුණ දැන් සාමාන්‍ය වස්සමාදම්වීම කියන කාරණය භික්ෂූන්වහන්සේ නමක් අර්ථ වශයෙන් ගත්තොත් ඒ කාලේ හුදකලාවේ බොහම නිවී සැනසිල්ලේ බනභාවනාවියදීමයි බොහෝසේෙන් සිද්ධ කරන්නේ. අවසරස්ව වහන්ස ඒකැන උන්වහන්සගේ ඒකායන පරමාර්ථය එතන ධර්මමාර්ග වැඩීමට සුදුසුතැනද්ද කියන කාරණාවද. පැදිලියම්වරනු දැන් වස්සමාධම් වීම තුළ බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍යින් එදාමෙදාතුර උද කකලා බුහමියකට වෙලා වෙනදාඩත් වඩ අතිරේක වීරයකින් අතිරේක කුසලත්්ඡන්දයකින් සමති විදර්ශනා භාවනාවයදීම තම මූලික අපේක්ෂාව. එතකොට වරුණ ඒ වස් සමාදම් වෙනකොට දොරක් මනාව වහන්නට පුළුවන් කුටියක් තියයටට ඕනි. දොරක් වහන්නට බැරි ඒවිදියට යම්මාකාරයකින් පලිබෝධ සහිත කුටියක් නම් මික ගැලපෙන්න්නේ නෑ. එනිසා? ිබ අඩු පිබෝධ කිවවා මරුණු සේනාසනයක් තරාගනිඉදදි භාග්‍යතුන්ාව දේශනා කනවා කුද්දක පලිබෝධ මහා පලිබෝධ කියලා. අපි වස් සමාදම්මීම කියන කාරණෙ පොත්තත් පැත්තකින්ති බොත්වරුණු සේනාසනැක් භ්‍යක්ෂුවක් වැඩඉන්න සෙනසුනක් තෝර ගින්දි. එ සේනාසනය තෝර ගන්නත් ඕනි සද්ද බද්ධ අඩු ඊළඟෙට බාහිර පලිබෝධ නැති විශේෂයෙන් මිතර පිරිස් නොගැවසෙන තැනත්තමේ තෝර ගෙන ටොනි සේනාසනයක් සඳහා භික්‍ෂුන්වාසෙනවා. එතකට වස් සමා දන් වීමිදි තේක අදාල වෙන වස් සමාධමී පි සේනාසයක් තෝර ගනිදදිත් කුද්දක පලිබෝධ මහා පලිබෝධ කියලා තියෙනවා. සේනාසනයක් පිහිටන තැන නොතිබිය යුත්තු කරුණු. සේනාසනයක් පිහිටන්නට ඕනි නාති දූර නච්චාසන් ගමනාගමන සම්පන්න කියලා කියනවරුණ. එකඇන්නේ ගමින් වැඩි ඈතක වෙන්නත් බෑ. එවගේ ගමට ගොඩාක් ළං වෙන්නත් බෑ. පහසුවෙන් යන්නන්නේන්න පුළුවන් නවා. ඉතින් හොම දදාාරයක් තමයි අනත පෙන්ි සිරතු දවරම් යාරයේ. ගූමිය තෝරාගත තැන. ඒකඇන්නේ මිනිසුන්ගේ කතාබස් ගහසාහන්ට නිතර ඇහෙෙන්න්න බෑ. ල් විශේෂයෙන් කාන්තාවරු මල්නිලන අය දරකඩන අය නිතර ගැවසන්නට බෑ ඒ ප්‍රදේශී. ඒබගේම තරුණයොත් ඉලඟට දරුවෝ ඒ වගේ ගපාලක්කො මෙ වගේ නිතර ගැවසන්න බෑ යානා රතවාන ශබ්ද නිතර එෙන්න්න බෑ. මෙන්න මේ විදිරට සේනාසයක් තෝර ගනිදවරුණන බුදුරජාන්වාන්සේ මඟ පෙන්වීමක්කන. ආන්නේ බදදු සේනාසයකතමයි. භික්ෂන් වහන්සේ න එදත් වත් සමාදං වුණ අදත් වස් සමාදම්වෙන්නේ. ඉතින් එනිසා ඒ විද්‍යර තමයි වරුණු වස් සමාදම්වීම පිළිබඳ සේනාසනයක් අපි තෝරගන්නටඕනි හැබැයි බුදුරජාණන් වවා අපි දේශනා කරන මූලික ඉගැන්වීම් උල්ලංගනය වන විද්‍යයට කිසිම භික්ෂෝකට මට හෝ ඒ මයිතයක් නෑවරුණ සසිව පරිභෝගය සිද් කරන්නට සේනාසනය තෝරගත් චීවරය තරගත් පින්ට පත් තරගත් ඔය හැම එකකට ප්‍රතිද ච් ික්ෂාපද සීලයක් තිේෙනවා. ඒස ල්ලගනය නොන විදිර තමයි කටයුතු කරන්නට ඕන. හඳ. බලන්න පින්නතිනිම කාරණාව පිල්ිබඳ පේස්වාමින් වහසේගින් විමසුවයේ. මේවා බුදුරජාණන් වහන්සේ දේශනා කරල අනාදිමත් කාලේක සිට. බුදුරජාණහසේ වැඩ ඉන්න ධර්මාණකාලේදල මේ දක්වාම අකණ්ඩව පැවත විනිය කාරණ. දි මේවා උල්ලංගනයවි අනාගතයට අපි දිනා අදර්ශය කුමද්ද කියන කාරණය උබහිතා බලන්නේ නිසා බහෝධිනික් මේවා පිල්බඳව නිසි තැකීමකට ලක් කරන්නේ නැහැ. ඕ කොහොම කළත් එකයි කියන දැන ඉන්න හැබැයි බුදුරජණන් වහන්සේ මේ විනයකාරණ පණවන්නට ඇත්ති මේ මඟ පින්වීම ලබාදන්නට ඇත්තිමශාසනන්නතිය පවත්වා ගැනිීමනතැන් ශාසනය පැවැත්ම උදිසාත් එවගේ මේ තුළ අධ්‍යාත්මිකව දියුණුුවන්නට තිබෙන. ධම්මාර්ග වඩන්නට තිබෙන ඉඩ අවකාශය සඳහා. නිසි ආකාරයෙන් ගැලපිෙන නිසාත් වෙන්නටඕන. එනිසා අපි ඒ පිළිබඳ සැරැකිලිමත්වවෙමු ගිියන් විදිහයට. පේ පිළිබඳව හනන්දුවෙන් කටයුතු කරම ගිහියන් විදිහයටමකද විශාසන ආරක්ෂා කරගැනීම රට ආරක්ෂා කරගන්න වගේ වැඩක් එනිසා. සම්බුද්ධ ශාසනයේ සරණ ලැබොකු අපිට බුද්ශාසනයෙන් තොරමගක් නැහැ. එනිසා ඕනෑම දෙයක් වේවිී ඕනෑම දෙයක් කැමති විදිහට කරගනීී කීරතන්න ඇස්කන්පියාගෙන ඉන්නවාට වඩා. අපි මේවා පිළිබඳ අවබෝධයක් ලබා ගනිමු. අපි ස්වාමින්හන්සේ ලග අපි එයයි ඔබට මෙලෙස ලංකරන්නේ මේ විනයකාරණ නැතම් මේ සමාචයේ භික්‍ෂූන්වහන්සේ සහගේ අන්නතර සමධතාවේ පවතින කාරණාවන් පිළිබඳවම නිසිය අවෝධයකින් තොරව කට යුතු කලොත්තේම. අනාගතයට මේ උතුම් දේවල් අපේ සමාජයෙන් විය කෙන්න්න පුළුවන් වැලියයන්නට පුළුවන් නිසා. ඒවාරක්ෂා කරගැනීමේ පරම පවිත්‍ර වගකීම යුතුකම අපේ තිබෙනව. එනිසා මයිම අද ධර්මසාකච්චා ආරම්බෙේදීම අප ගෞරවණය ස්වාමන්හසේගෙන් ඒ පිළබඳව විමසාධනගන්නට යෙදන. අප ස්වාමිහසමට ඇත් සමගම පහදාදම ස්වාමිහසයම් ස්වාමිහන්සේ නම. ඒ ආකාරෙන් වස් සමාධන්මන්නට සීමාවක් පනවාගත්තාට පසු. යම් පලිබොහෝ දෙයක් තිබෙනවනම් යම් ගැටලුවක් තිබෙනවානම් ඒය නුසදු සුයයි හැඟෙනවානම්. ඒස්ථහනේ වෙනස්කිරීමට ස්වාමින්හන්සට හැකියාවක් තිබෙනවාද. එහෙම වස් සමාධන්වීම වස් චේදනයවීමද කණ්ඩනයවීමද ඒ සිදුවෙන් ස්මන්හස ඇතවන්හන්සට වස්වාදාධම් වන්න තවත්ති දවකාශ තිබෙනවාද. පින්වත්වරුණ පෙරවස් සමාධම්වීමෙන් අනතුර යම්බද සේනාසන පලිබෝධයක් ආවොත්. බ්‍රහ්මචරී අන්තරායක් ආවොත් ඊළඟට යුද කලකෝලාහාලයක් ආවොත් මේ මගේ අවස්ථාවක පැවිදධාරක්ෂා කරගෙන ඒ. ස්සාමදම්ම හොමි අතහරල දාලා යන්න භික්ෂුවට අයිතියක් තියෙනවා. සහ අවසරයක් වෙන අනුකූලුව ලැබෙනවා. හැබැයිවරුණ ඒ භික්ෂූන් වහන්සේ තෝරාගන්න ටෝන දැන් මුලින් කිබ් වගේ මතමයි වරු මේ කාරණයක් භික්ෂූන් වහන්ස අනුරූප විහාරයක් තෝරාගන්න ටෝන. මේ එතනයි කාරය ඉති බස් සමාදම් මෙම කෙනික විසේ අවස්ථාවක්සාහසනේ. එකක තරා ගැනීම තන තෝරා ගැනීම. අපි දන්නවනම් මෙතන පලිබෝධයක් තියෙනම එල්ලබී හැකිී කියලා කිසිසේද මෙවන් ේනාසයක් තෝරගැම වැලික යුතුයි. සැබවිම ික්ෂ ෞරවයක් තියෙනව වන ික්ෂාපදයක් අඩන තැනට එනකම් බලාගනි නිනහැනනි. තන්ජ භික්කවේ සේනාසන පංචංග සමන්නාගතන් කියන. සේනාසයක් තියනටෝන නාතිදර නච්චාසන්න ගමනාගමන සම්පන මුලින් කිව්වා වගේ. ඒකැ පිරිස් ගැබත්තියන ප්‍රදේශක ලංවවින්ඩ බෑවරුණ. හෝ පිරිස් ගැවසන ප්‍රදේයට ලඟවෙන්න බෑහැ ගොඩක් ඇත වෙන්න බෑ ගෞගානක් ඇත වෙන්නත් බැ පිද පාතින්න පුළුවන් න්න ෝනි. ඊල්ළඟට පන්න මෙන්නමක තරබලන දිවා අපාකින්නම් රත්ති අප සද්දන් අප නිග්හෝස. දවල්කාලේ මිනිසු ගැවසෙන්න්න බෑ රාත්‍ර කාලෙ සද්ධ බදධ යෙන්න්න බෑ. අප දන්ස මකසවාතා තබසිනින් සබසම් පස්සම්. එකනි මැසි මදුරු පීඩා ඇත්තුන්ගේ අශ්වයන්ගේ පීඩා ඒවගේ යද සැබල යන ැම් ම තැන් වෙන්න බ. එතකොට කියනවා තස්මින් කොපන සේනාසනය වවිහරන් අස්ස අපකසිරේනයම් ඒ සේනාසන ඉන්නකොට වැඩිවිහෙසක් නැතුව සියවපසයාට ලැබන්න ටෝනි ඒ විතරක් මේ වරන්න වෙන මේකාරනී තන්න තස්මින් කහොපන සේනාපනේ තරාභික්ව විහරන්ති බවසුත් ආගතා ගම ධම්මදර විනිිය දරමාතික අදර. ඒ ස්වස් සමාදන් වෙන හෝනැතම් භික්‍ෂෝ තෝරාගන්න සේනාසනයට සාමන්තයේ ධර්මදර විනයදර බන භහානවිදෙන ික්ෂූන් ඉන්නටඕෝනි. ගිත්ක කතාහ කරන්නේ කොම සාකච්චව සමමාපද්නය වෙෙන්නේ. දරමේවිේ කොහොමද නිවමාගේ පුරදු කරණනයක් දේක රප දෙස්ගන්න ඊළලඟපන තත් කියනවා. අනඒක විහිතේසු කංකාට ානි ඒපු දම්මේසු. ඒකන්නේ භික්ෂුවට ධරමමාගේ හැසිරේදෙ විද සැක්කතැන් ඇතිබෙනට පුළුවන් ඒ ක්කොම දුරන්න පුලුවන්. භික්ෂූුණාව පෙල ඉන්න තැනක තමයි විසේ නාසියක් තෝර ගන්නටොනි සමාධී භාවනාය අනුරූපන් විහාර. එඇ මධිභාවට ගැලපෙන විහාදයක් වෙන්නයි. එන්නතකට වරුණ අන්නේ වගේ සේනාපනයක් තොරාගෙනතම භික්ෂ වස් සමාදම්වෙෙන් නඕොනි. ම හෝවේවා වෙන කෙනෙක් ෝේම එහෙම වත් සමාම් වනොත් තමයි ශ්‍රමනාකල් පෝලින් යුක්ත වෙලා ඒ වස්සමාදම්මීමි අපේක්ෂාාවිටුවන්නේ. එකක්ක තැනකට වෙලා නිහන්ටබව වුද්ධේ වස්තුමාසයක් එවන්න කියලා බදුරජාන්නත් අනුදනවදාල මූ පසුවීම තමයි දමදිව් තලයේ ඇතිවෙච්ච. ම ීමක් සලකා ැලුව, පර බද් සන වන සිද වූ ආරය සලකා බැලුව මේ දෙකරුණම සලකාවල්ල තම තාගෙතරනස අනුදැනව දාල. හැබැයි මොනවානිි පලිබෝධයක් තියෙන වන ජීවිතන්තරයක්තිය වන ්‍රහ් චර අන්තරායක් තියන වන මේ ේපු සේාසන පසකන් එතන ැත්ත ීල මද ප්‍රඥාවන්ගේ පිරිහන්න නම් ික්ෂුවට ටතු ද ව ඒේසන හමර හරදාලයන් නොනිවරුණ. කියයා හෝහෝ නොකයා විදර ම බුදුරජාන් අන දනව වද. සොන්න්නන්සේවගේ ස්වන් වහන්ස ධර්මය විනය කුමනකාලයක දීවත් අනුල්ලංගනීයව සිටියයුතු කාරණද භික්‍ෂූන් වහන්සටවා මේ කාරණාව වහන්නේ ඇතැම්විට වර්තමාන භික්ෂූ සමාජයේ දි බැලුහම භික්‍ෂූන් වහන්සි තරුණ භික්‍ූන් වහන්සේ ඇැමලාලවට ධර්මය විනය උල්ලංගනය කරන ආකාරයට කටයුතු කරන අවස්ථා අපේ ඇස්පනාපිට පේ අවස්ථා තිබෙන ස්වාමිනාාන්ස. එවිට සමාජමාධ්‍යය හෝවේවා, සිදධමා දේහෝ වේවා හෙස්වාමින්හන්සේලා අනුශාසනා කරණ කාරණාවතමයි මේක කාලානු රූපීව වෙනසක් වෙන්න ඕන. බුදුරජාණ වහන්ස කියරණෑ එකම තැන පල්වෙන්න කියලා. බුදුරජණ වහන්ස දේශනා කරලා තිබෙන්නේ කාලානු රූපීව හැම දෙියම්ම සකසාගත යුතුයි කියන කාරණය එහම අපි අනන්තවත්හල තිබෙනවා. ික්ු වහන්ස විශ ර ික්ෂ වහස ඇැම්බලාලට වැඩහිට භික්‍ෂ හසලත් මේ අවස්ථාව වලට සහම්බන්ධ වෙලා කියපු අස්ථා තිබෙනවා. සොහසුේ ධර්මය වින කොතනක දීවත් තුල්ලංගනය වෙන්න ඉඩඩක් තිබෙනව අද භික්ෂූ වහන්සගේ ඇති. එඒම වෙනස් කරගන්න පුළුවන්ද පින්වත්වරුණ කිසිසේත්ම එසේ ඉඩකඩක් නෑ සම්මා සම්බුද්ධ ශාසනය තුළ. බුදුරජාණන් වහන්සේ තමයි අපේ අනුත්තර ශාස්ත්‍රෝන් වහන්සේ. වදාලේ මේ ජීවිතය තුළ පුහුණු කළ යුතු ධර්ම පරියායක් මෙලොවදීම නිවන්සුව පිණිස. හාධ්‍යාත්මය නිවාසංසිදවා ගැනීම පිණිස දුකාවසන් කිරීම පිණිස. එවඋ දෙෙසා සීල සමාධි ප්‍රඥාසං ක්‍යාත ප්‍රතිපදාවක් දේශනා කලාා චාරිත්‍රවාඩික්ත සීලයක් දේශනා කලාා. එක්කම තැනකවත් ඒ පැනවීම් උල්ලංගනයක් කළයකි කිසිම දෙවියෙ ග්‍රහ්මයෙක් මාරයෙක් නෑ. යයටත් පිරිසේෙන් පළමුස්්‍රාවක සාහිපපුත්ත වාමින්න්වහන්සේටවත් දෙවනස්්‍රාවක මොගල්ලන්න වාමින්න් වහන්සේටවත්. පෘතියසාාවක මහරත් මහාකාශ්‍ය පරාතන් වහන්සේත් ඔය එක්කම පැනවීමක්වත් උල්ලංගය කරන්න බැරිවුණනා ඒ උතුම අවසාන සම්මත කළ පළමු ධර්ම සංගායනාවේදීම තතාගිතයන් වහන්සේ පැනවූ කිසිදු කරුණක් මොනම හේතුවකින්වත් මතු සංගපාරපුර විසින් වෙනස් නොකළ යුතුයි කියලා සංග සමුෘතියක් ගත්තා. එවගේම අලුතෙන්දයක් කිසිසේත්ම පනවා නොගත යුතුයි කියලා සමුතියක් අරගෙන තියෙන පළමු ධර්ම සංගායනාවේද. ඒ අනුව යමින්වරුණ මේ සම්මා සම්බුද්ධසාපන පස්වා දහස් කාලයක් පවතිීනම් ඒතක්වා සඟ පිරිස වැඩසිටී නම්. ඒ භික්ෂූන්ට අයිතියක් නෑ නොපනවපු කිස්සි දෙයක් පනවාගන්න සංශෝධන කිසි දෙයක් ඇති කරගන්න. ඒ වගේම පනවපු දෙයක් උල්ලංගන කන කිසිමයිතියක්න තමන්ටඒදේ කරන්න බයින ඒ බුදුරජාණන් පැවිද්දෙක් හැටියට කළමනා ප්‍රතිබධාව රක්ෂා කරණට බයිනම් ඕහට තිනවා ගිහි ප්‍රතිබදාව. ය ගී ප්‍රතිබදාවට යන්ට ඕන ගී ප්‍රතිබදාවත් කරන්න බයි? දුරජාණන්වා වසගේ ශ්‍රාවකත්ව යට හරිියන්න නෑ. ඇබැයි අපේතියන මේ විවිධ මානසික අබලතුබලතා සසාධාරණය කර ගැනිමින් විධාකාර කෙලෙස් සාධාරණය කර ගනිමින් ඊට සරිලනාකාරයෙන් තත්තාාගත සාසනය සංශෝධනය කරන්න කිස් පුල්වාම් බලවතතික් මේ මිහිමටඩලනෑවරුන්. හම කවරු වැරැකිවුනම් මාවේවාවරු ඔබේවා අපි කරන්න බදුරාන්වාසගේ ආඥා චක්‍රයට පහර ගැසීම. ඒක බදුරජාණන් වහන්සේ කල්පකෝටි ගානක් පෙරුම්පුරල උපදවාදුන් පාදාදුන්තෝ රාදුන් නිවන් මග කෙලසීම. ඒම හිතනකොටම එමගින් මවිශාල දෙවියන්සයට ලෝකෙට අලාභයක් අනර්ථයක් සිද්ධ වෙන අනිතක අපි කෞදෙම ය බුදුරජාණන් වහන්ේ නම් වූ සර්වඥාන් වහන්සේ විෂේයට අභිහෝග කරන්න. සර්වඥන් වහන්සේ නියමය උල්ලංගනය කරන. සර්වඥාන් වහන්සේ වදාළදේවල් සංශෝධනය කිරීම හැකියාවක් අපවන් සාමාන පුද්ගලයන් තියෙනවාට. හෙම හි තනට නි එතන තියෙන ්‍රද්ධාව නැතිකම. ධනමක්ඥානයක් නැතිකම සාාස්්ට ශාසනය මනාව පරිසිගල්ලෙන් නොකිරීම. බුදුරජාණන් වහන්සේගේ අමා ශාසනය කියනවරුණ ඒක පෝරාණ වූ බොහොම පෞරානිික මඟ පෙන්වීම. අසංකන්න මග පෙන්නිිීමම සංකී ස් අන්ති මතුමත්තරත් ය ප්‍රතිබපදාාව වෙනස්වෙන් නින වෙනස් කරන්න බෑකාටවා. ඒකිකනි ආර්යමංශ පතිපදාවක් ර්යමශ ප්‍රති ද ආරම් ගත්තුදින්. යම් තාක්ද මේ සත්වන්සේ ආරම් ේතාක් දිවෙන මේ බුද්ධසාපනය පමණක් නෙමේ. මේ චීවරයට ආදාලව තියෙන දිගපලල මේක තියන මැනුම්ක තින මැහුම් පාරවල් මේ චීවරයක් සකස් කරගන්න ආකාරය මේ බුද්ධසාපනය භාගතුනන්ට පැනව හැ කාශ බදුරජාන්න වටත් මෙහමයි පනව. එල්ලට කකුසද ක නාගම බුදුරාන්න වල චීවරය මෙහමයි පැනව තන යාට සියල අත බුදුර හම මේ චීවරය පනව. අනාගත බුදුරුත්තේ. ඒ පාතේ පි පාති වන්න ඇති ඒ ගේ ඒ පි බඳු අදාල ික්ෂාද මේ සමස්තේ තුන් කාලටයිද බදුවරු එක කාරයකින් පනවන්න වරු. තුන් කාලම් බදුරජා හ ික්ෂාද පනවද අතේ ුදුරාන් වල ොද පි පැදදිි බවවා ාරන. නි මේ ප්‍රති පදාව සිදදුර කරන්න පුළුවන් කිසිම කෙනෙක් ලෝගන වරු. ඒම තන වන එකක පරිහානට පත්වූ මනසක ප්‍රකකාශයක්න සිේ ග නිච්චර සැලක යුතුන ඒ අනුමෝදන් ව යුතුනේ හොයි ෞද්්‍යය නිදිහට. අපට මේවා සිහි කල්පනාවේ තබාගන්නට සිහියෙන් බුද්ධියෙන් දාකින්නට අවකාශය සල්සාදීමයි අප පරම පවිතල චේතනාව නිසාෙන් තමය ඔබහන්සකින්ම වැනිකාරණා පිල්ිබඳව. ධර්මය විනය පිළිබඳව ගියම් යම් ප්‍රමාණයකටවත් දෙනගැීමේ වැදගත්කමක් තිබෙනවා මොකස්මාරු කියයනවා ිහිියන්ට විනියකාරණ වැඩක් නැහැ කියලා. හැබමට හිතෙනනවා. ගිහියන්ට භික්ෂූන් වහන්සේ පණපු විනයකාරණාතරින් යම් තාක්හෝ දැනගෙනීමේ. ට ම ොනන් ඇතරම ගිියන්ට විනය වැදගත් නැද වටනාකක් නද දෙැනගැීම වූ මනාවක් නැද නැතම් ගියනු යම්්‍රමාණයකට හ නිිය පිළිබඳව දෙැගනීම වැදගත්කමක් තිබෙනවාහද. පිින්වත් වරුන තතාාගත පැවේදිිතෝ භික්වේ ධම්මවිනයෝ විවටෝ විරෝජති නොෝ පටිච්චන්න්නු. එහමනේ දේශනා කළේ බුදුරජාණන් වහන්සේ වදාහල අමාදහම් ඒ ධර්මේවිනය විවර වූ කල්හීමම බබලෙනවා. නෝු කල්ලි බලා න. විවර වූ කල්ලිහි කෙලක කියන්නේ ඒ ධර්මේ විනය සුත්තමය චින්තාමය භහවනේ වශේ නැත්තන් ඒ ධර්මවිනි ආහලා ප්‍රතිපත්තිමේ වසෙන් ජීවිතයට සම්බන්්ධ කර ගැනීම තුළ තමයි ඒ දහමවිනේ ප්‍රකටවන්නේ. ගිහිවේවා පැවිදිවේවා අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාාවකයෝන අපි දැනුවත් වියයුතුයි ගිහි පැවිදි අයගේ ප්‍රතිපදාමොකක්ද කියලා. ගිහි විනය සහ පැවිදිවිනේ. පැවිද්ධ කියන අය බුදුරජාණන් ව අපප දේශනා කරනවා. ගිහිගේවලින් අයින් වෙලා හුද කලාවේ ධර්මමාරිගේ හැසිරෙන පිරිසක් නිමන් පිණිස කටයුතු කරන පිරිසක්. ඒ අයට සව්පසේ පෝජා කරන්නේ ගිහි ජනතාව. යතුන ගිහි අය දත යුතු මයි මේ ස්වාමන්වාවෙලක් කැපදේමකක් ද අකැපදේමක් ද කළමනාදේමකක් ද නොකළමනාදේමකක්ද කියලා? ගිහි ප්‍රජාව අවශ්‍යයෙන්ම දෙන ගතයුතුයි හැබැ ඒ දැනගන්නේ ස්වාමන්න අවලට දොස් පරස් කියන්නට හෝ උන්වාසලගේ සීලේ ගැන හොයන්නට නෙවෙේ ඒ දැනගැනීම? ඊහි ප්‍රජාවට බොම පහසුවක් තමනු තමන් ධර්මය හැසිරෙන්න්න. මොකද බුදුරජාණන් වහසේ සංඟරත්යකෙන් අපට තියන පැහැදිලියක සරන. ඇතුට ඒරන්න පැහැදිල්ලිව ලබානනං ඒ සංගරත්නය පිළිබඳව දැනුවත්ව මැදගත් අනිත් පැත්තෙන් ඒ දැනුවත්බීම සංගානුස්සති භහාවනාවට උපකාරයි. ය වරුණු අහපු කාරණයම වගේ ඒකාලෙක බ්‍රහ්මණ කටියා. මේ ්‍රහ්මනතුමා සැබවිෙන මුල්ලියෝගේ මිත්්‍යයා දදුෂ්ටකයි. මුල්ලියෝගේ භික්ෂුන් හසලා පෙන් අන්න බෑයි. පස්සේ කාලෙක මික්ෂු විනේහිගෙනගත්. පලි පාචත්්දේ පාලයා දේ වශන් භික්ෂ නිියමය ්‍රහක්්ණය හදාාරලා මහ බැලුවේ සික්කපදමේ භික්‍ෂූන්හසල සැබවින් මාආරක්ෂා කරනවද. විමසාහ බල්ලොකට පේනවරුුණ ඒ නියමයන් අක්කුරට මාරක්ෂා කරනු. අන්නේේ වෙලාවේ මේසා සීලයක් ආරක්ෂා කරන, උතුමන්ට නි මම දොස්කිව්වෙ කියලා සමාකරගත් අවසා යහෝ බදුරාන් වසේ සරණගයා තුනරුවන් සරණගය මෙහෙම සීලයක් රකින පිරිසක් නේදම කියලා. එති නෙනිසා වරුණ දත යුත්වේ දැනගත්හම ගිහිියට හරි පාසුවේ. ික්‍ෂ කවුද කියර තර ගන්න. අනිත්්‍යක බුදුරජාණන් වහන්සේ ශික්‍ෂාපධයක් පනවදදිවරුණු ආවටගයාන්ට පැනවෙනෑනි. දස අත්තවසම් පටිච්ච කරුණු දහයක් සලකලතම සිකපාදයක් පනවන්නේ. වන කරුණු දහයක් බුදුජාණවා සලකා බලනු ඒ කරුණු හ එකක් දෙක් කිව්වොත්තේම අපසන්නනංවා පසන්න ආය පසන්නආනංවා බිෝ බාවායි. නො පැදිච්චායගේ පැහැදීම පිනිසත් පැහැදිච්චායගේ පැහැදිීම වැඩදිවුණු වීම පිසත් අතා ගතයන්වත් ක්ෂාපදය පනව. ික්ෂගේ සීමමානයමයන් ලකුණු කරනවා. ඒවගේම තමයිවරනෑ. සද්ධම්ම ටිතියා විනයා අනුග්ගාහයි, මේ සම්බුද්ධ සාාසනයේ සද්ධරමය බෝකාලයක් පවතින්නට.ෆිනේ ශාසනය පවතින්නට පේසලානම් භික්කෝනන් අනුගාය, සීලවන් ගොනන්ත භක්ෂුාවට අනුග්ායක් සීලේ පැවීම මෙන්න මේසිීලය තුළ ඉක්නවා කියන එක. ඒ උතුමන්මාවෙේලාගේ සීලවන්තකම ගුණමන්තකම උද්දීපනය වෙලා නිරුපද්ධිත ගමනක්යන්න හේතුවක්. ඒවගේම යම් භික්‍ෂුන්වාපේ නමක් මේ තුළ. මේ සාපනය තුළ සිකපදනියමයන් අ උල්ලංගනය කරනවන අන ව කෙනෙකුට නිග්‍රා කරන්නට භාගතුනාසේ මේ සික්ෂාපද පැනවවා යම් බැරද්දක්වන්න වන අපිට බැරද්ද පෙන්වාදෙන්න්න බුදුරජාෝක මුූල පැනවීමක් තියන්න නොි. එදත් අදත්වද. එතකට අන්නේ සමස්තය සලකාබල තමයි භාගතුන සිකපදයක් පනවන්නේ. එනිසාවරුන් ඒවා උල්ලංගනය කරන්න කිසිම කෙනෙකුට බැහම කරන්න හිතනවනම් එය ශ්‍රාවකත්වයෙන් බැහරවෙලා. රවක්ත්ත පිගෙනන යායට තිරණය පිහිට අන්න හම හිතනකොට. බුදු සරණ කොමත් ලැබෙන්නේ නෑ. එඒයා බදුරජාණන් වහන්සේගේ සරුවක්ී විසටනි අභියෝග කරන්නේ අන්තාසරනවෙලා දුොකෙන් අතම දෙන්න බුදුරජාණන්වාස සරණ ගියාන ඒකනය අත්තකතාව. අපි හැම දෙනම සබ් දුක්කනිස් සරණ නිබාාව සච්චි කරනත්හයි. හැම දුොක්කින් අතමවිිදී නිවවින් සැසීම පිස. ඒ කාාවන් ගහැත්ව පබ්ාජයතමන් බන්ධ මේ කසාව අරගෙන ස්වාමීනම පවිි කරන්නේ කල පැවිදෙල්ේ එහම පවිදල පවිදල ලැබීමෙන් පස්සෙේ ඒ උතුම් තතාගත ධර්රමයට අභියෝග කරන්න මොකක්ද පිටින් හැකි. න හොඳ මහිතරන පි දැනගත යුතු කාරණා තමයි මේ අපේස්වාමිනනාස පට පහැදිලි කරලන්නේ සොනසුම වෙනත් පැත්තකට හනවා. ඔබහන්සේ දේශනාවද්‍ය අන ශවාසනාවද ධර්ම සකච්චා පැදදිලි කලලා දවියන්. සහිත ලෝකයට බුදුරජණන් වහන්සේගේ අනුශාසනාවේ වැදගත්කම පිළිබඳව. සහමට මේ අවස්ථාව දැන කාරණාවවදනගන්නට ප වහන් ුතු්‍ර යොමුමීම ලා පපොත්තුව නිස්වාන් වහන්ස දෙවියනු මිනිස්ුන් අත මොගේ සබන්ධාව දතිය නිවාමින් හස. එකනේ සමහරු කියනවා මේ පෘතුවී නැත මේ මනුෂ්‍ය ලෝකය තුළ මනුෂ්‍යයන්ගේ පැවැත්මට දෙවියන්ගේ සමදතාවත් වැදගත් කියලා. සහනි පසින් දෙවියන්ටත් මින් සුංගි උපකාරය අවශ්‍යයයි කියලා එතකොට මේ පින්කංවාදී අවස්ථාවලදී දෙවියන්නේ පින්කම් දැකබලා අනුමෝදන් වෙන්නට දේශනාවශ්‍රවණය කරන්න රැස්වෙනවායි කෙනනකාරය ැපි හල තිබෙනවා. එතොට සෝවනන්සුම දෙවියන් මනුශ්‍යලෝකයේ මිනිසුන් අතරත් ඉන්නවාද සහ මිනිසුන්ගේ යම් ආකාරයේ විෂම සවභාවයන්දා කියනකොට එමනත් නම් මිනිසුන්ගේ හැසිරීමේ විනාශකාරී ස්භාවයන් පේනකොට ධර්මයට අනුකූල නොවන මිනිස්සිතක් ගොඩනැගෙන කොට ඒතැංගලට දෙවන් ආකර්ශණයවෙන් ඉඩකඩත් තිබෙනවාද. ඒ අවස්ථාවති දෙවියන් සහමිනිස්ඇත මොනවගේ දුරස්ථභවයක් ඇතිවෙන්නේ සහ දෙවියන විනිසුන්තර මොනවගේ සම්හන්ධතාව ඇත බනිස්වා මිහස. පින්වත් බරුණ බුදුරජාණන් වහන්සේගේ අමා ධර්මය අනුව දේශනා කළො අපි සරු දෙනාම සංසාරගමනී අසරෙන සත්වයන්. සත්වයන් කියන පොදවාමන්ත්‍රනී ගත්වොත්. සතට ආපායික සත්වයන් මනුසලෝකීන්නය දිවලෝකහෙඉන්න සත්වය, රපාචර් ්‍රක්මලෝකන රූපී සත්වයස අර පාචර් ්‍රහම විමාණනවලින්න අරූපාාවච සත්වයන් මේ තිස්සෙක් බවතලයින සේලු සත්වයන්. කාලින් කාලෙට කර්මාන රූපීව ඒ බොහමින්න්නේ පිලිසිඳ ගන්නවා නැත්තම් පහල වෙන එතකොට බනුණන දැන් දිවලෝකය ගත්වතින්. ප්‍රධාන වශයෙන් දිවලෝක හයක් තියන එක සක්වලක. ජාතුන් භහරාජික ආදී වශයෙන්. ඒ දිවලෝකෝබලට ආවේනික ආයුෂයක් තියෙනවා ඇදිවලෝකොල උපදින්නේ සද්ධහා සීල සුතතයාග ප්‍රඥා කියෙන ගුණ සමාධම් වෙච්ඡාය මනුසල්ලෝක ඉන්න කාලේ. එතකට මනුසල්ලෝකහිට ඇවිල්ල පින්ටස් කරගෙන දිවලෝක උපන්නට පස්සේ. ඇ නැවත ඒ අයේ ඒ මහාදීියරික කාලයක් අයු ශරීන්දල ඉන්න අනතුරුව සහට ආයිමත් මනුසල්ලෝකට න අවස්ථා යෙනවා. කොහමුණත් දෙවරු කැන පිණට බහෝම කැමති පිරිසක්. මනුසල්ලෝක මනිසු පින්ඩස් කරනකට ඒ දැක බල අනුමෝදම් වන දෙවරු හරි කැමති. හගතු දශ කන අතරවරම් දෙවරු ඒ අයිගේ දූතවරු ඇමේ මනුස්සපත්තහේ ගමන් කරන නාකට හිද වක්කේ මහ පොයදව සතරවරම් දෙබවරු ඇවිල්ල ඒ ප්‍රදේශවල මිනිසු කරන දේවල් මොනුවද කියලා සටහනක් තාගන සහනක් බාගෙන දිබල්ෝකට ගේීල්ල හෝ දෙවරු නිදිරි අසල් ප්‍රදේශේ අසවල්ල පාසගකතුම අසවල්ල පාසි ගතුමිය මෙන් ෙම විසාල්ල පින් කමක් සිද් කලා කියල කාටත් ඇහනසේ කියල සාදදු කාරණනවමින් ඔවුන්නේේ පින අන ෝදම්මෙනවා. නු රන්ගේ ස න්ධයක් තියනවා එවගේ හම ට දෙවර කෙ ටසක් නවා හමාරු දෙවරු හ පොල ඇසරුරගෙන ෙවග මේ රක්ෂ ිමාන සුර කරගෙන පරුව ඇසර කරම් ල ඩා ඇසුර කරගෙන ඒම කල් ගෙනනවා. දෙවරුන් ගත් ඇතැම් දෙවරන්ට ක් වර ජීවි ල න ල ම හැ ප ක් ර න ල ස ර රග හ මින්. ඒ වගේ ඒ කොසල විපාකය අනුව තමයි ැබෙන සැපසම්පත් තීරණය වෙන්නේ. කොහොම වනත් සම්මාධිත්‍යය සම්මාධත්‍යය යුක්ත දෙවරුන්වා මි්‍ය දෂ්ියෙන් යුක්ත දෙවරුත් තින්නවා. තතුට සමාධත්‍යයෙන් යුක්ත දෙවරු තමයි බදුරජාණන් වහන්සගේ ශ්‍රාවකයෝ. එතකොට මේ වගේ යෝගක ගත්තතින් අප්‍රමාණ පිරිසක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකහෝ දෙවරු දිබ විමානවල ජීවත්වෙන මඟ පල ලාබි. එතකොට අප්‍රමාණ පිරිසක් බ්‍රක්්ම ලෝකව ජීතයවා බුදුරජාණන්ේගේ ශ්‍රාවකත්වය ලැ. ය විදිට ඒයි මිනිසුන්ගේ සැපට දුකට පිහිටබෙන අවස්ථා ඕන තනන්තියන සාසනනිත්්‍යෙම බුදුරජාණන් වවාස පෙන්නවා බධාරල තියෙනවා ඒගේ මතමයි වරනුදෑ වාත වලාහක වැස්ස බලාහක ආදීවාසයෙන් මේ මහපොලොට ඇදහැලන වරුසාාවට හමන සුළඟට පවා අධිගෘහිත දෙවර වන්නවා. ඒගේ චන්ද්‍ර විමානයට සොරය වාමාට අධිගෘහිත දෙවර වන්නවා. එහෙම බැලුවතින් දිවියලෝකය මනුසලෝකය අතන බොහෝම සමීපස්ත සම්බන්ධයක්. හැබැයි මේ සාමාන්‍ය මනිසුන්ගේ මසඇසට එහම දෙවරු දකින්නට බෑ. ඒකට ද න ව දක් නුවන දි බ ක් ාය තියන න. ඒවගේ තම ඇැම් අවස්ථාමන්ති න ලෝක විවරන වගේ ාති රය සිද්ධ වන වෙලාබ ලෝ වර ිනිසු නි නි නිසුන් ේනවා ඒ දි න දැක පවස් හිපයක් ති වන සම ස බදධ සනය තුළ. තිං යි විදිහට වරන මේ දෙවර කෙල කියන බොම සමීපස්ත පරිසක් පින් ස් කරනකුට අප ගුණ ර නක මී කාර කරනවා. ඒගේම දුරජාප දේශනා කරන මිනිස් පියයේ මිනිසුන් දුසීලවෙනකොට විසාමාචාරවලින් යුක්ත වෙනට ඇතැම් අවස්ථාවල ඇතැම් දෙවිවරු ඒයි පිළිබඳව යම අකමැත්ති වනාා කියලා. සහ අවස්ථාතින ජාතක පොත්තේහෙම මුහුදු ගොඩගල්ල ඒ ප්‍රදේශම දියපත් කලා කියනවා. ඒ දෙදිවරුගේ දිවරු ඇැම්ම අනුක්ෂ්‍ය කොටස් ඒකරු වැරදිදේබල් වලට දඩුවමක් වශය ොට ඒම අවස්ථාතිය. ඒ ිනිසුන් දුක්ි පත් පැමිණනකට කා ාවච වර ැවිල්ක් කියනවා. න අගතයේ හෙම විපතක් පැමිෙනවා එඇනිසා නුඹල මේ දරම මේ කාලි හැසිරන්න කියලා මොහෝම පිහිට වෙනවා දෙවරට ඇවිල්ලා. හය මේ කල්ප වෙනවාශයක්ක් සිද්ධ වනකොට ඊල් ග්‍රාග තලක විපක් වන්න තිනකොට හෙමැවිල්ල කියනවරුන. අවස්ථ ානක තියන බන පපොතේ දට කියපු. දෙවි කෙනෙක් ඇවිල්ල කියන මෙහමයි මෙහෙමයි කියලා. සහර්ද දෙවි කෙනෙක් ඇල්ල කියන ෑන හම වෙන්න නෑ කියල අනගේ මාර් පාක්ෂක දෙවියොත් න්නවා. දැම් බදුරජාණන් වහන්සගේ කාලේ ඇමිගලන්ඩික කියල කෙනක්කෙටියා. බැත් වර දරම් හරට යනවා ඔහු ඇල්ල ස්වාමින්නවල දානවලන්දලලා අවිත් කරන දේල් තියනව ආනේ ෙවල් අනුභහව කරමින් ඉන්න. ඒ ඒ කාලි භාග්‍යතුන් වාසේ කායගත්ත සති අසුභේ දේශනා කලා. අසුබ සති භාවනාව දේශනා කළා හම ඒ ස්වාමින්න් වහන්සට ඒක හොඳවට තදින් හිතර දැනුා න්නවල අසුබේ වැඩුවට පසමේ කයි පාවනඋන්සලට. කයි පාල බෝහධ දෙනක් සේදදිි නසාගන තිේනය කලලා ඒ හොද න ේ ද සාගතක ප රට. ම පිකුත් තැ දිරිපත්වෙලලා හෝ ෙක්ද ේදවින සාගන්න කල්පනාවෙන් ඉන්නකට මිගලන්ඩිකට කියන. ඔබ අපේ ජීවිතය නැතික කල සුගති යන්න. ඔබ අපේ ජීවිතය නැති කරන්න මෙහම කියනවා එති මේ මිගලන්ඩික මොටවෙච්ච පයුධකරගෙන බික්ෂුන්ා පළගේ කැමැත්ති ගණනාවකගේ ජීවිත නැති කලා. ජීවිත නැතිකල්ලා ගඟට ගහිල්ල මේ අතහ සෝදනවයි අදගේ ලේතියනවා එළකට යුදේ ලේති න අදක අඩ සෝදනකොට. ලක ප ම ඇත්වනවා ම සෝදල හරිනේ ික්ෂුාව ලගේ ගලේ නේද ම කරපු පාපේ බරපතල අන්නේ වෙලාබේ. ඔහු ඉදිරියට වතු රෝඩිින් දේවතාවෙක් ඇවිගනවා ඇල න ගලන්ටක බහම තන්න ඔබකේ හම පින එක් පතවත් භික්ෂ ගතය රන්නකෙව. මේ මාර පාක්ෂික දෙවිය. එතකොට මේකාල තවත් මරුවන්. එනිසා ඒෙ ඒගේ දේවල්තියනවරුණන තම සෙහි කල්පනාව තවද වරු කෙල වටවරන. ඇනාගෝ ඉන්නවා ඒලඟට යක්ක්ෂවඉන්නව කුම් ාණන්ඩෙ ඉන්නවා තවත් බොහෝ පිරිසින්නවන්. තුරට ඒයාත් ිට්ටුවවෙන්නට පුලුවනි. එනිසාම අමනුසල් ලෝකැන බොම සංකේන ෝකයක්. එතින් අපි ඒවගැන සිහිකල්පනාමෙන් අපි දරමී හැසිරන්නකොට සිල්ගුණාරක්ෂා කරනකොට කවදාවත් අපට අමනුෂ්‍යයන්ගේ නපුරක් නරකක් වෙන්නන.වියන්ගේ පිහිට උපකාරේ කාන්තති ලබෙනවා සවනු මං හල තිබෙනවා. ඇතැන් දේශනාවලදී උපෝසතය දවසේදී දීව්‍ය සභහාව රැස්වන කට සුදර්මාදී ව්‍ය භාවේදී. මේ මනුශ්‍යලෝකයේ පින්කුසල් වඩන මිනිසුන් පිළිබඳව දෙව අතර ක තාා ඇැවන ධර්ම තිවෙන ස්වාමිනස දේශාවල සඳහන් ද කාරණ සම. පැහැදිලවීමම. පැහැදිලීම කතාාක් ඇතිවනවරු. එහම කතාභා ඇතිවෙනව සාකච්ඡා කරනවා ඒ කුසල් දහම්. හැබැයිවරණ දෙවිවරු දකිනව අව්‍යාජව අවංකව සිද්ධ වන පිනත්ා. ඒක සිද්ධවෙෙනනි දැන්ගේ ඒවිද දෙවියන්ගේ දිවිය ලෝක සුදර්මා දිව්‍ය සභාවය පවා සාකච්ඡාවට බඳන්වෙනි එහම පිනක් දැනෙන පින. තැ හොඳ මුදාරණයක් තමයි ඒකාලේ එක්තරක් කුමාරිකාවක් තමගේ දිග කේෂ කලාපය කපල්ලා ඒක වියකුණුල එයින් ලැබිච්ච මුදලින් ධානයක් පූජා කළ. ඒ ධානයේ පූජා කළේ රහතන් හසල අට නමකට. ඒ ධන පෝජාගරල්ල වසන් වෙන කොට ඒ ප්‍රදේශේපු රජතුමාගේ චත්‍රයේයට අධිගෘහිත දේවතාව සාධ කාරදුන්න ඒතින්ගේ රජතුමාහනු ඔබ සාධ කාරර්දුන මාකර පිනක් සාධනෑන ඔබකරු පිනක් න සානමේ අන අසවල් ප්‍රදේශයන අසවල් කුමමාරිකාක මෙන්මේ පිනක් කලා. ඒ වගේ වරුණ එක දැනන්න ටෝනි ඒකන් එහෙම දැනන්නන පිනක් තමයි දෙවරු අන ෝදම්මින් ඒ පින සීලවන්තු කෙරිච්ච පිනක්න ගුණමන්තුව කෙරිච්ච පිනක්නම් දාානයක් ගත්තතින් ඒ දාන හැ පැත්තෙන්න පා ුදධිය යොක්තන අන්නඒ වගේ තැම්බල ඒ දෙවරු සාදදු කියල අනෝදම් වෙනවා තිංන්ඒ දැන්ඔඒ සධහන්වැනිවරුණන තැන් චත්‍රයට අධිගුරිත දේවතාවරු කියලා ඒ රජවරුන්ගේ රාජ විමාානවලට ඉහලින් නාකාසේ විමාන පාල කරන්නයි පාටලිපුත්‍ර නගර දිවනකොට බුදුරජාන් ප්‍රදේශනා කරන්නේ ආනන්දයේ රාත්‍රිය කාල මේ ප්‍රදේශේ මහේෂාක්‍යයන්ට බවල්දරවල් හැඳන ප්‍රදේ මහිශක්ක දෙවරු විමාන පාල කරක අරක්ගත්ත කියනවා. සෙසු ප්‍රදේශවල ඒයට සරලනාකාරින් අමනුකොට්ට සාරක්ගත්තක් කියන.ඒමගේ න්තරලන සම්බන්ධයක් දෙවෝසා මනුසයන් අතර තියෙනවා ඉතින් එනිසා ඒකාරණයහම සලකල වඩාත් හොඳින් ජීවත්වනක තමයි වැදගත්වෙනවරුණ අනිත්තක බුදුරජාණප දේශනා කනවා මේ අපි කරන දේවල් දෙස ඔවන් ොහොම විමසීමෙන් බලනවා. පිටවන්න පුළුවන් හැම තැකම පිහිටවෙනවා. රියට ධයාබර මවක් පුතකට පිටවැන වගේ ධර්මේ හැසිරන කෙනවා ආරක්ෂා කරන දෙවර සැදී පැහැදන්නවා. ඉතින් එනිසා පි එහෙම හිතල කල්ගේවවාහම පිට බොහොම පහසුවෙන් මල් කතගන්න ජීවිත ගෙනියන්ට පුුවන්. තකොට අපි ඒ ලංකාවේ අපේ සංස්කෘතියත් එක් තිබෙන කාරණා පිට බන්ඳව සහිකන්පනා කරනකොට අපි දකින ඔය දේවාරූඩයෙන් ශාස්තර කියයනවා පේන බලනවා දෙවිය ආරෝඩ කරගෙන විධ දේවල් සිදු කරනවා එතකොට ඔය ඔබහන්සි පැහැදිලි කරපු බුද්ධදේශනාවට අනුකත දෙවියන් පිසි එහෙම අවස්ථාත් මිනිස්සමාජයට එක් කන අදහෙම ඇතම් ඒ දෙවියන් වෙසින් එන වෙන බලවේගේ අදකුමදස්වාම න්සුමය පින්වත්වරුණ සාරීපොත්ත ස්වාමින්න් වහන්සේට දවසක් දා බඩ අමාරුවක් හැදුනා. ඒ වෙලාවේ මොග්ගල්ලාන්න ස්වාමින්න් වහන්සේ ඇව්වා ඇවැත්න්නේී ඔය වගේ බඩය අමාරුවක් හැදුනහම ගිහි ජීවිතය ඉන්න කාලේ කොහොමද බෙහෙත් කරන්නේ. ප්‍රතිී කාර සඳකු මක්ද සිද්ධවෙන්නේ ඒ වෙලාවෙකෙන මගේ මෞත්තුම මෙන්ේ වගේ මිරිස් හොද්දක් හදල දුන්නහම ඒක වැළඳහම අඩුවෙලා යනොමේ වේදනාව කළේ කහගනඉන්නවා සාරිපපුදධ ස්වාමන් වහස ැඩඉන්න සේනාසනය සමීපේන රුක්ෂදේවතාව. මේ දේවතාව ගමන් කරල එක්තරා පවුලක දරුව කුටාවේශ වෙලා දරුවා බිම වැටිලා අනතුරුව මේ දේවතාවතම ඊළඟට දැන්ගේ දරවා වෙනුවෙන් කතා කරන්න දේවතාව කෙන මේ දරුවා අතාහරිනවා හෙට සාරි පොත්තස්වාමෙන් අස වෙන මෙ මෙෙමදාන පෝජ කරන්නඕනි. තිං අන්නේ වගේ අවස්ථාවල ද මිනිසුන්ගේ ශරීරයට ඇතුළු වෙලා ඒම කරන අවස්ථා තියන හැබැයි වරුණ මෙහෙම දෙයක් තියෙනවා. දැන් මේවත්මන් කාලීනම කවරුරගෙනෙක් කියනවන මේ සක්දව රජතුමා මේන සතරවරම් දෙවරාජවර ආදී වශයෙන්. ඒක විමසයතු කාරණයක් ොක ඒවාගේ උතුමන් වහන්සේලා එහම ඒ ඒවිදිට එන්නේනෑ ඒවගේ උතුමාන් වහසේලා පත් මනුසක අගට රංල හම කතාරන්න කිසිේඒ වගේ උතුමන් වහට ුවමනාවක්නේ. අමනුෂ්‍යයන්ගේ ඉවා දැන්. පහත්ගනි අමනුෂ්‍යව ඉන්නවනන්නේ පහත්වෙලා කිය හීන කරනවන්නේ ලාමක කරනවානේ ඒගුලගේ අනුභාවයනවා ඒ අල්පාන භාවයක් සහිතදැන්. ඒර න්න ේවරුන්ගේ සේවක්ක බඳ දෙවරු ඒ අයගත් සේක බදදේබර ඉන්නවන්නේ. ආන්‍ය වගේ අයඇතැමට මිනිස්සරරිනට ඇතුල් වෙලා විධාකකාආරදේවල් කියනවා වෙන්න පුළුවන් අනාවක කියලා වෙන්න පුළුවන් ඒගේ සත්‍ය සත්්‍යතාවේ ඇැම්මිට ඇත්ත වෙන්න පුොලන් බොරු වෙන්න පුළුවන්. ඒ එච්චට සැලකී යොතුනේ. ඉතින් ඒ ඔය වරුණ කිවගේ දේ හැසිරීම් තියනෙන වරන කිවවාගේ ේල් ලොක ඕනතන සිද්ධබෙනවා. ඒවට එච්චර ගරුල යුතු විශ්වාස කලයතුවන්නේ නෑ මොකද . සැබවින්ම සත්පුොරොස දෙවි කෙනෙක් නම්. සැබවින්ම ධරම ගරුක දෙබි කෙනෙක් නම් ධර්මය පිහිටප කෙනකොඩන්න. ඒ විදිහහි අවශතාවයක් නෑවරන. තව කනුගේ ඇඟකට ඇතුල් වෙලා තව කෙනෙකුටාවේශ වෙලා එහෙම කතා කරන කිසිමවමනාව නෑ අනත්ත අපිහෙම ලබන පිහිට ොකක්ද. එලෙසින් අපි බලාපොරොත්තුවන පිට මොකක්ද. අනන්නේ එකක ල්ල කානනි ඉති ඒට අනවශ්‍ය තැනක් දිල ජීවිත නැති නාස්තක කරගන්න ැව තමන් දම හෙසුරුා. ඇැ ල දජාාව දශ කන මන් ධර්මය හැසිරෙන කොඩ්ට දෙවියන්ග පීට කොහමද ලැබෙන. තමන් සිල්ලත් වෙලා ඉන්න ගොට දෙවියන්ගේ පිීට කොහමත් ලබෙනවා. ආවේශ වෙලානි සැබැයින්න පෙනේද ලාරි කියන්න තියන මොකක්ද සත්පුර දෙවියකොට ඔබ සිල්ලත්යෙන්න්න. ඔබ දන්දෙන් ඔබ තතාගත සාාසය ගුණ පුරන් එඒහමනිි කියන්න තියන අන ඩ දි ව ලෝක දෙවියක් චතවයනකට දි හත්ක්තියයා දැන වනදවට දිව ලෝක දෙවයක් චුත්තවනකොට කියන්නේ ුග තිංගට ඔබ චොත්ත ලා ස ග ටයන්න. සුගතින් ගත්වා තත්ත සුලද්දලාබං ලබ සුගතියට ගෙල්ලා ඔබ එහිදී ලැබෙන සුදුල්ලබ වූ ලාබේ ලබන්න. සුලද ලාබං ලබත්වා ඒදුල්ලබලාබේ ැබල ස්තාාබරවන් ඔන්න අවවාද තුන තමයි දෙවියකුට ලබාදන්නේ හතට ඔවන් කියන සුගතියතම මුස්සලෝකින්. ඔවන් කියන සුරද්දලාබය තම ්‍රද්ධහලාබේ. ඔවන්ගේ නිස්තීරවීම තමයි සස්තතාපන්නවීම ඔය තුන ලබන්න මනුසලෝක ෙෙන්ෙිගල් තම දෙවිවුරු පවාවවාසානමෝොතෙද ආරධනා කරන දිවලෝකෙන් චොතවෙන දෙවියන්ට ඉතින් එනිසාවරුුණ. ර වි ග ුව ුලු පිහිටක් ල න්න හන් පසුගේ ේශනාව ද ංචා මපත් ද ග සම්න්දව. අනිශසනා කරන්නට යෙදනා. තැන්හෙම පංචාභික්ඥාෂ්ට සමාපත්ති උපදවාගැනීමකින් තොරව. අනාගතය කියන්නේ කොහොම ස්වාමින් වහසදැන් ප්‍රබල අනාගතවක්තරූන් ඉන්නවාපි දකල්තියැ ලකයේ දිහා බැලුව හාම බාබාගන්ගවගේ නම් ප්‍රසිද්ධ වෙනේ කියපුූ. අනාගත වාකේ එලෙසින්ම සිදු වුණනායකෙල් එහෙම ප්‍රකාශ වෙන අවස්ථ ස්ටවුණු අවස්ථාවන් පිළබඳ කතා හ කෙරෙනවා.ඒගේ ඇතැම් අපේ ලංකාව වැඩිහිපු ගෞරනිස්වාමන් හසලත් එහෙම අනාගතේ පිළිබඳව යමම්වාගේ කිය ඒවා සැවුණන වස්තාවන් පිඳවත් පිදන්නවා. මෙහෙම පංචාභික්ඥ අෂ්ට සමාපත්ය උපදවාගැනීමකින් තොරව. අනාගතවා්‍ය කියන්න පුළුවන්කමක් තිබෙනවාද ස්ම වහන්සන ැත්තම් ඒඉන්න අනාගතවාකය තුළ ඒ හැකියාව ලබාගන්නටමි පංචාභික්ඥා හස්ට සමාපත්තියේ උපදවා ගනීමක් සිදවෙලාතිවෙෙන්න පුළුවන්. පින්වත් වරුණ අවිශේෂෙන් අෂ්ට සමාපත්්‍ය පංචාභිග්ඥා උපදවාගැනීමෙන් ඒ විශිෂ්ට හැකියාව මුොෝ දෙෙනකුට ලැබෙනවා ඒකැබයිති සුලබන ඒ වගේ කෙනෙකුට අනාගතයම්තාාවක් දුරට හැමදාම නිවැදැ කාලදේවෙලාදත්ආපසවරුන් කතාවලතියන අනාගතයෙන් මහාකල්ප හතලියක් දකින්න පුළුවක්. ඒැගහිම දකින්නට පුොළුව. හැබැයි වරුණු ඒකත් හැම කෙනාටම පහල වන ශක්තියක් නෙමේ. ඒවගේම තමයි ඇතැම් අනාගතය දකින්න පුළලන් දෙවරු ඉන්නවා අමනුෂ්‍යවරු වන්නවා ඒ මිනිසුන්ටගේ පපුවස්ථාතින මෙ මෙමදයක් මේ මතුමත්ට වෙනවා කියලා. ඒ අන්නේ කතාවන් ජනවහර ටැවිල්ල ඒ විදියට අනාාවක කිය පවස්ථාතිනව සාර්ථක වෙච්චවස්ථාතියවා. පොහොම උනත්වරුණ තක්ක පරිියයාහතන් කලකින් තර්ක කරල අනවිතර්ක කරලලා අනමාන බුද්ධියන් කියනදෙවලු තියනෙන. එඒකට දැගේ නක්ෂත්ත්‍ර වගේ විෂයන්තිබිල තියෙනවා මේ ලෝකේ අන්නේ ශාස්ත්‍රා අනුවත් කප අවස්ථා තියෙනවා. එතකොට මේ ගොහම කිවත්වරුණ සරුවක්්‍ය විෂයෙන් නොවේ නම් මේ කියන්නේ. ඒවා ඒ කාන්තනය වෙනස්වෙන්න පුළුවන්. ඒ කියනදේ හරිියන්නත් පුළුවන් ඒ කියනදේ ඒ තත්වය අනු වෙනස් වෙන්නත් පුළුවන්. වෙනස්වෙන්න පුළුවන්. ඇැයි බරුණ අප ඒවත් එත්තට බැදගත් ැක් ගියයුතුේ. දැන් ඕනම කෙනෙකුට මේ ජීවිතය දිහා බලපුුවම් සාමාන්‍යෙන් මේ ගෙවල යන කාලවකවා අනු දෙෙස. අනාගතය? ුරර ක් මණය හමයක්ක්ෂම හමයක් වෙනවා කියෙලා මේ මහ පොලව කිසිම ටක් සම්බන්ධය කියන්න බෑනනි දවසින් දබස මහ කෙලෙස් ඕෝගයක් වැඩෙන්නේ මනි සුගගේ හිත්ව සමාචර තත්වයට පත්වෙනවා. එන්නන්නේ නෝනෝන යන කොටාග ත්වට මයි කරුණු සංවිධානය කරගන්නේ බලන්නේ වෛරෙන් පචන ප්‍රකාශ කරන්නේ වෛරේෙන් හභාගනයන්නේ නීවරණ පස්සේ. ඉතින්වන්න මෙහම පසුව ග යුදයක් ඇතිවෙන්න්න පුළුව. ඒ ට බද් දේශ ගත් පුලුවවා ුදුරාන්සගේ දේශන න ැලහම බද ද ම කියන්න පුලුව වරුණ කියන්න බ තවරදු කේපෙක හට ගංව තුරක් කියෙනවා තවුද්දු කේපෙකෙන් නායෑමක් කියනෙනවා වරුදු කීපෙකින් ල්කාක් කඩක් වටනවා තවරුදු කපෙන් හද කොට ගැලීමක් කියෙනවා හොම කියන්න ැරිකාටරද ඒතින් ඔය බෝධයක් කිවට පසක් දෙ කරඇත් වෙනවාන. ඇැ පි ත කේම ට කාල රට ගංම තුක් කියෙනවා. නු කැනනිෙකන්න අපි ජීවත්වන කාල ඕනුතරන්ෙන්න්න පුුව.ඉතිංන් එනිසා අපි ඒ අනාගත වක්තතුවන් වන්න බෑ භික්ෂූන් වහන්සේලා භික්ෂූන්බල අනාගතවක්තතුරන් නෙමේ භික්‍ෂූන්ල වර්මානයේ සච සමාධි ප්‍රඥා ගුණදියුණු කරගෙන චතුරාර් සත්‍ය අවබෝධ කරගන්න කටයුතු කරන්න පිරිසක්. එනිසා භාග්‍යවත්බදුරජාණන්සේ අනාගත සඥානින් දේශනා කලා අවශ්‍ය කරුණුටික්. නැව තැම දේම දේශනා කරන්න ගෙන එක නෙමේ වැදගත්වෙන චතුරාර් සත්‍යවබෝධී පිණිස ප්‍රතිපදාව සම්පෝර්ණ කිරීම. ඇම රට ලෝකට වෙන දේවල් දැන් පැහැදිලියම ්‍ර්ම ජාාව වගේ සත්‍ර කිය බල බලා නිතන තිව චෝල සීල හසේල මජිම සීල කියල. ඒ තුල තියනවා පවිද්දෙක් කළමනනාදේ මොනුවද නොළමනාදේ නුවද. ය අනාගිතය ගැන බලාබලා අනාාවක කියන එක භික්ෂකට අදාලබන දෙයක් නෙමේ. මිනිස් සමාජ තැතිගන්නු ඇතැමට සහරවස්ථා යනවරන සමර අමෂෝවය ඇල්ලලා භික්‍ෂුනාාවබලත්ක තරහ තියන කියනවා මේ අසල් දතුමමාට මන ෙමදක් වන ල ික්‍ෂ තන ටක ප ද කෙනෙක් කියලා. හි කියනවා මේ රජතුමාගේ සේභකයන්ට අන්තපපුරවා සිසෝවරුන්ට වේ රජතුමා අසල්දවස මැරෙනවා කියලලා රජතුමා මැරුණන අවසාන තීරණ කළ මේ භික්ෂගේ අතපාක පන්්ඕෝන කියලා. ඉතිං වරුණු ඔය වගේ ඒ මේ ශාසන ප්‍රතිබදාව තුළ නොසැලක යුතු දේබ. මේ භාග්‍යතු න දේශනාගෙන අතන් අනු සෝචන්තිය වන බලන්නවරන. අතීතය ගැන හිතේ තයි අනුව කල්පනා කර ඉන්නේ නෑ. නප්ප ජපන්ති නාග අනාගතගෙන කල්පනා කරන්නන්නේයන්නේ. පච්චුපන්න්නේන යා පෙන්ති මේ වර්තමානය සතිසමාධි ප්‍රඥාඇතුව ජීවත් අන එක භික්ෂුවගේ බූහමිකා වෙතින් එනිසා අනාවැකිකරුවන් එෙමෙයි පැවිද්දු මාවේවා වෙන ස්වාමින්න් වස නමක් වේවා. එතු අපිට අනාාවක අමුවෙන් කියන දෙන භාග්‍යතුන් වහන්සේ චතුරාර් සත්‍යයක් දේශනා කළ අතිතන් සේලෝක දැක් අනාගතන්ස දක් පි ැරි මැය බහ ගම දක හේතු පල දාමක්දක එදත්ව හතු ප දදාමයමයි අදත්වේ හිත් ේ. එනිසාවරන ඒවගේ මේ අමුතු හස්කම්පාන්නට ආමුතු විද්්‍යිය ප්‍රකාශරන්නට ඒ අවශ්‍යනයම කරනවනගේ තතාගත් අනුසාසනාවෙන් කරන කෙන මුල්ලුම් මනින්ම බැහට ගිල්ලතිය. ඒකාරන විශේෂ ප සිපත්වවෙන්න ටෝනිවරුන. හැබයි ම ෙගුත් තියෙනවරන. සංවේගේ පිණිස එ ාගතු නස අනාගත යිසූත්‍ර දේශනා කල පැදිල්ලිවම නාගත මෙම යුද කල කෝලා ඇති වන ඒකාල පහසුනය ධර්මය හැසිරෙන් එනිසා ප්‍රමාධී වන්න ඒ නාග හ පි ද දේන කල. මතිකුට කිය ගද ීටත් වඩාමේ ජන සමා ජයම විසම වෙන්න පුළුවන් එනිසා දාාදමේ ධහරමය හැසිරෙන් ඒ ෙර දින හැම මිනිසුන්ගේ අතර. මේ මතවාද ප්‍රචලිත්ත කරන්න ඔවුන් පුදමයට පත් කරන්න එහම දේබල් වික්ෂුවට දානෑවරන්. හො ි ර ටල වැට ට පත් කරන්න ලලා පොරත්තු හස ගටල කර හන්සේ. පසුගගේ දේශනාවක් තුළ දේශනා කරපු කරණාවක් අරභෙයා කාමී ඇති විපරිනාම ස්භාවය ඉක්මින් හඳුනාගන්න පුළන් කාාදස්වාමන් හස. මනිසුන්ටද දෙවියන්ටද ්‍රක්මයන්ට දෙ කෙරවීම සලතිබෙනවා. ඇත මිනිසුන අපට කාමේ විපරිනාම ස්වභාව හඳුනාගන්නට ඇතැම්වෙලාට නොහැක්වෙලා තිබෙනේ මුසපත්වීම නිසාවෙන්ද කියරත් විමසා ති බෙනවා. පිින්වත්වන්න කාමයේ ඇති විපරිනාම ස්වභාවය පහසුවෙන් හඳුනාගත් ඇහකේ ප්‍රඥාවන්තයන්ට. ඇතැම්මිට දෙවියන්ට පවාය එකකාම පරනාාව භේ නොතේරරිච අවස්ථා යන එක දෙවිකෙනෙක් කියනවා නන්දනවනයට ගිල්ලා මේ නන්දන වනයට ආපු නැති කිසිම කෙනෙක් කාමේ ගැන දන්න නෑ කියලා. තව දෙවියක් කියනවා නැතුවම් බාලයේ විජානාසි යතා අරහතන් වචෝ. ඔබෝ ඒ එකනෙ එක එම පිගඩබේ ඔබ දන්නේ රහතන් වන්සලගේ වච්නය රහතන්වා පල කිවේ අනිච්චා අදවාකාමා කියලා කාමේ නිත්‍ය නෑ කියලා හ විපරිනාාවට පත්වවා කියලා. එනිසා ඇැම් දෙවරුන්ට පවා. ඒ ම මේ සැබෑතතු අවබෝධ කරගන්න බැරිවුණා ඇැ මිනිසන්ට බවබෝධ කරගන්න බැරුණන හැබයි ප්‍රඥාවෙන් බුදුරාණාසක ධරමය දන්න ධර්මය විමසන ධර්මේ පිහිට පගෙනකට දැමවරුණ. කාමේ ඇති ආදීනව සම්භාරය වැටහෙන්නේ. ඒ වාසනාව තියෙන අපටවරුණ. ැ කාමේ ආස්වාදයක් ආදීනමයක් නිස්සරණයත් මනාව පැනැවගේ පෙන්වේ බදුජාණන් වන්සේන්නේ. ආස්වාය ොිනක නොදකිනකට ආධන පයෙන්ෙන්නන. ඇදට කාමේ ආස්වාදය ස්වල්ප බව දැකට පැතම ආදනෝ බහුලත්වේේ. ඒකගොත්තමයි ෙක් මබි මුක්කම ප්‍රපදාවක් ප්‍රතිපදාවට පැමිණන්නේ නිස්සරණයට පැමිණිණ කාමයන් ඉතින් නිසාවරුන ප්‍රක්ඥාාවෙන්ම නුවනින් විමසවයමසා තමයි කාමී ඇතිවි පරිනාාම ස්වභාවය දකින්න තියෙන්නේ. එවදසාතිය නෙක්කම පිහිට තමයි තතාගිත ධර්මයි. අනිත් සෑම තැනකිින්ම කාමේයට ආ වඩනව කාමයාගේ කරනවා. අපිටතිය නෙක්කමූ ඉගැන්මීමමයාමා ධර්මිය තුළින් විතරයි කාමේ ඇති ආදීනමේ ගැනපිට කියා දෙන්නේ. ඉතින්නේ. ප්‍රඥ්‍යාවන්ත ස්භාවය තමන්තුල උපදවාගන්නට ධර්මය කොතරම් හිවහල් වෙනවා. ඒවහල් කරගෙන ලබාගන්නා දැනුම අවබෝධය තමන්ගේ ප්‍රඥාව කොතරම් ඉහළ දබනවාත්. බොහම සමගාමීව යන කාරණ දෙකක් ඔබ එක පැත්තකින් ප්‍රඥාවන්තයක් විදිහයට ධර්මයට එළඹෙනවා ධර්මේ බැසගන්නවා. ධර්මය තුළි තවත් ඔබූ ප්‍රඥාවන්තයෙක් බව පත් කරනවා මේ මග යන්නට අපට තවත් ශක්ති අවශ්‍යයි මඟ පෙන්වීම අවශ්‍යයි එමනුවවෙන තාක්කල් මෙටටේ මේ වගේ කාරණාවන් පිළිබඳ අපට සාකච්චා කරන්නට සිදුවේවි. මිනිසුන්ගේ සභාාවය පිරිිබඳ ප්‍රසාකච්ඡා කරන්නට සිදුවේවි. සිදුවවෙන්න වූ සමාජ කලමේ යම් යම්, අල දුබලතාාවයන්නේක මතුවන වෛර්වය දේශය ක්‍රෝධය කාමය රාගේ මේවා පිළිබඳව අප කතා කරන්නට සිදුවේවි. නිසා අපි හැමවිටම පුළුවන් හැම මොහොතකම වහවාහා ධර්මයට බැසගන්නට උත්සහධර්මය සඳහ මේ ධර්මදේශනාවත් ධර්මසාකච්ඡාවත්. ට මඟ පින්වීමක් වේවා කියල ප්‍රාර්ථනා කරන බොහොමත්ම ගෞරවේෙන් අපට ඒ මඟපින්වීම ලබා දෙන්න. ධර්මයට අපො යොමුකරවන්නට අසීමිතව කැපව කටයුතු කරන අපි පූජනීය වන්දනීය බලංගොඩ රාධස්වාමිණහන්ස ඔබොහන්සේ නිදුක්වේවා නීරෝගීවේවා දිීර්ගයිශ ඔබොහන්සිර ලැබේවා. තව බොහෝ කාලයා මිශාසනයේ වැඩ පිණිස ධර්මය ඔබට අපට කියා දෙන්නට ඔබහන්සිට ශක්තිය දහිරය ලබේවා. ඒ උතුම්බූ කුසල සම්පත්තිය උතුම් ධර්මාවවබෝධයෙන් පිනිසම් වේවායි කියලා. අද වැඩ සටහනනිමාවට පත් කරනු වෙලාවේ සමස්ත ශ්‍රාවක ප්‍රජාවනුවෙන්ම මාගෞරුවේ පතවෝ පාර්ථතා කරනස්වාමිනාන්සේ. සාධහෝ සාධහූ සාධ ම අනුමෝදම් වෙනවා පින්වත් වරු ඇතුළු නිත්තෙ ෆෙම් කාරීමමණන්ඩලි හම නාටමත් සැදහැති ශ්‍රාවක සිලෝ දෙනාටමත් තුනුරුවන් වහන්සේලගේ අනන්ත මහා ගුණානු භාවේ රැකවරණය ලැබිලා සුවසේ කියා දෙන දහම් කරනු ජීවිතයට ගලපාගෙන? සංසාරගමි බන්න පුළුවන් අසිරිමත්ම ජයග්‍රහණේ ධර්මාව බෝධයයි ඒ ජයග්‍රහණි ලබන්න වාසනාවම වේවා කියලමම ආශුරවාද කරනවා. සාධෝ සාධෝ සාහධ එම නම් අපි අදදවසේ සිටි තස්සුපු වැඩසටානෙන් මෙලිස සමුගන්නවා හැමදිනාටම තෙරවන් සරන ප්‍රාර්ථන කරනවවා.